திருவான் சரணை சீலது நாட்டுமே திருவான் சார் சார் திருவான் சரணை ஜெயந்த மாத்மியா திருவான் சார் நைஸ் சார் தர்ம சபாவட்ட பெமினி ஒப்ப சீலும தினா பட்டான தர்ம சபாவ மகின் இதாம கௌரவாதிரேன் பிலிகன்னு அப்பி மே அவிதில தீர்ணி பட்டான தர்ம சபாவ மகின் பவாத்வன் அபிதர்ம விசாரத உபாதி பாட்டு மாலாவே 2024 வருஷே திவன வசர சந்தா උගන්වන දේශමාලාවේ යමක ප්‍රකරණයේ තුන්වන පාඩම සඳහා පට්ටාන ධර්ම සභාවේ උත්තරීතර අනුශාසක අතිපූජනීය අවසරයි කොරතට වෙස්සබෝ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි අපි මේ ධර්ම පන්ති පවත්වන්නේ. සප්ත ප්‍රකරණයම මේ ආකාරයට ඒ කාලසටහනේ වෙලාවන් අනුකූලව දේශනා පවත්වමින් අපි ධර්මය ප්‍රචාරණයටත් ධර්මය ප්‍රකට කිරීමටත් උත්සාහ දන්නවා. ඒ එක අවස්ථාවක් තමයි මේ යමක ප්‍රකරණයේ අපි මේ පාඩම් මාලාව පවත්වාගෙන යන්නේ. අභිධර්ම දේශනා පිළිබඳව ඉතාම ප්‍රවීණ ගුරු මහත්මයෙක්මයි ජයන්ත රත්නායක මහත්මයා. ජයන්ත රත්නායක මහත්මයා ඕස්ට්‍රේලියාවේ සිට මේ දේශනා මාලාව පවත්වාගෙන යනවා. අප සියලු දෙනාගේම අධ්‍යයනය සඳහා අපි කරුණාවෙන් ආරාධනා කරනවා ජයන්ත රත්නායක මහත්මයාට මෙම පන්තිය ආරම්භ කිරීමට. තිරුවන් සරණයි. තෙරුවන් සන්නයි සර්. අප්‍රමාණපින් හොඳයි. එහෙමන අපි අද පන්තිය ආරම්භ කරමු. හොඳයි, අපි තෙරුවන් නමස්කාරය කරලා පාඩම ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. විචිත්ත මති ගම්භීර මනන්ත නය මණ්ඩිතං පට්ඨානං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා. යස්ස දේහානික්ඛමින්සු සුභාචබ්බන්න රන්සියෝ නීලපීතාරත් සේතා මංජිට්ඨාච පභස්සරා. තං ලෝකනාථං සුගතං ධම්මංච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං. සාධූ සාධූ සාධූ. හොඳයි, අපේ ගෞරවනීය ගුරු දෙක්වෙන අපේ විද්‍යාරත්න මහත්මය ඇතුළු හැමෝගේම අවසරයි. අපි අදත් සුපුරුදු පරිදි යමක ප්‍රකරණයේ මූල යමකය පිළිබඳව හදෑරීමක් කරමු. හොඳයි, අපි පසුගිය සතියේ සාකච්ඡා කළේ මේ නිද්දේශ වාරය. මේ නිද්දේශ වාරයේදී අපිට යම් යම් ආකාරයකින් මේ ධර්ම කටයුතු තේරුම් ගන්න අවස්ථාව ලැබුණා. අපි එතන ඉඳලා අද ඉදිරියට කරගෙන යමු. ඒක දැන් පළවෙනි මේ යමකේ හැටියට අපි කෙටියෙන් මතක් කරගමු. පළවෙනි යමකේ මේ ආකාරයෙන්ම වෙන්නේ. මම ස්ලයිඩ්ස් වගේක් හදලා තියෙනවා, මේක තේරුම් ගන්න අපි ඒක පොඩ්ඩක් බලාගෙන ඉදිරියට යමු. හොඳයි, දැන් පළවෙනි කුසල පදයේ මූල ණයේ මූල යමකේ අනුලෝම පුච්චාව තමයි ඒකේච කුසලා ධම්මා සබ්බේතේ කුසල මූලාති කියන පදේ. එතකොට සන්නිට්ඨානේ සංසය ආදී වශයෙන් වෙන් කරලා තියෙනවා. හැමෝටම බලාගන්න මතක තියාගන්න ඒක කොයි විදිහටද වෙන් කරලා තියෙන්නේ කියලා. හරි, එතකොට මේ යම් වූ කුසල ධර්මියව වෙද්ද ඒ සියල්ල කුසල මූලද කියලා අහනකොට අපි නිතරම බලන්න ඕන සන්නිට්ඨානේ මොනවද අභිධේයාර්ථ කියලා. ඊට පස්සේ ඒ කොටසින් සංසය වෙන් කරලා ගන්න පුළුවන්ද කියලා බලන්න ඕන. ඒක තමයි අපේ අභ්‍යාසය, මේ යමකයන් පුරාම කරන අභ්‍යාසය. දැන් අපි බැලුවොත් මොනවද මේ සන්නිට්ඨානය අභිය දෙයාර්ථ, ඒ වගේ සංසයට ගන්න පුළුවන් අවිදෙයාර්ථ කියලා බැලුවොත් සන්නිට්ඨානයට අපිට ගන්න පුළුවන්
කුසල ධර්ම හැටියට කුසල් සිත් 21යි චෛතසික 38යි. මේ දැන් මූල ගැන කතා කරන නිසා අපිට මේ චෛතසික 38 තවදුරටත් බෙදන්න පුළුවන් කුසල මූල 3යි මේ කුසල් සිත්වල 15 වෙන ඉතිරි චෛතසික 35යි කියලා බෙදන්න පුළුවන්. හරි? එතකොට ඒ කොටස ගැන තමයි අපි අවධානය යොමු කරන්නේ. යොමු කරලා බලනවා යම් කිසි කුසල ධර්මියෝ වෙද්ද කිව්වම මේ ටික තමයි කුසල ධර්මියෝ. ඒ සියල්ල කුසල මූලද කියලා හෙව්වම අපි බලනවා මෙතන සියල්ලම කුසල මූලද එහෙමත් නැත්නම් කොටසක්ද කුසල මූල කියලා බලන අපි දැන් කුසල මූල තමයි තෝරන්නේ. සංසයෙන් අපිට පෙන්වලා දීලා තියෙන කුසල මූල ගැන. ඒ මොනවද ඒ? කුසල් මූල තුන අලෝභ අදෝස අමෝහ. ඒ තුන තියෙනවා අර ඒකේචි කුසල ධම්ම යම් කිසි වූ කුසල ධර්මයෝ කිව්ව තැන ඒ කුසල මූල තුන තියෙනවා. ඒ කුසල මූල තුන කුසල ධර්මත් වෙනවා කුසල මූලත් වෙනවා. නමුත් බලන්න ඉතිරි කොටස සිත් කුසල් සිත් 21යි ඉතිරි චෛතසික 35යි ගත්තාම ඒවා කුසල ධර්ම තමයි. හැබැයි ඒවා කුසල මූල නෙවෙයි. අපි බලමු කොහොමද මේකට පිළිතුරු දීලා තින්නේ. තීනේව කුසල මූණා මේ කුසල් මුල් තුනක්මයි අවශේෂා කුසලා ධම්ම. එතකොට මේ තීනේව කුසල මූලාණ කියන තැන අපි මේ කුසල් මුල් තුන ගැනයි කතා කරන්නේ. කුසල් මුල් තුනයි. හරි? ඒව කුසල ධර්මයන්ගේ තියෙන කුසල් මුල් තුන තමයි කුසල් මුල් කියලා කියන්නේ. තීනේම කුසල මූලයන්. අවශේෂා කුසල ධම්ම. අවශේෂා කුසල ධම්ම කියලා කියන්නේ කුසල් සිත් 21යි අර ඉතිරි චෛතසික 35යි. ඒවා කුසල් වුණාට කුසල මූල වෙන්නේ නැහැ. ඒ ධර්ම කුසලයි. නමුත් කුසල මූල වෙන්නේ නැහැ. ඔක තමයි අනුලෝම පුච්ඡාවේ පුච්ඡාවයි විසඤ්ඤාණයයි. අපිට දැන් තේරෙනවා පොඩ්ඩක් කොහොමද යන්නේ කියලා. දැන් බලමු මේක පටිලෝම පුච්චාව. යේවාපන කුසල මූලා සබ්බේතේ කුසලාති. යම් වූ කුසල මූලයෝ වෙද්ද ඒ සියල්ල කුසලද කියලා අහන්නේ. එතකොට සන්නිට්ඨානේ කොටස් තමයි අපි සංසයත් එක්ක ගලපලා බලන්නේ කොයි විදිහටද ඒක අපිට ගන්න පුළුවන් කියලා. සන්නිට්ඨානේ යම් වූ කුසල මූලයෝ වෙද්ද කිව්වම අපි දන්නවා ඒ කුසල් සිත්වල යෙදෙන අලෝභ අදෝස අමෝහ කියන මූල තමයි කතා කරන්නේ. හැබැයි ඒ තුන හැම වෙලාවෙම එකටම යෙදෙනවා කියලා කියන්න බෑ. දැන් ඥාන සංප්‍රයුක්ත සිතක නම් ඒ මූල තුන එකටම යෙදෙනවා. ඥාන විප්‍රයුක්ත සිතක නම් ඒ මූල තුනෙන් දෙකක් ලැබෙනවා. අමෝහ කියන එක නැතුව අලෝභ අදෝස කියන දෙක ලැබෙනවා. කොහොම නමුත් පොදුවේ ගත්තාම යම් වූ කුසල මූලයෝ වෙද්ද කියලාම අපි කතා කරන්නේ කුසල් මූල් තුන ගැනමයි. ඒවා යෙදෙන විදිහේ වෙනස්කම් තියෙන්න පුළුවන්. ඥාන සංප්‍රයුක්තව ඥාන විප්‍රයුක්තව. නමුත් අපි කතා කරන්නේ මේ මූල තුන ගැන. ඒ සියල්ල කුසලද කියලා බැලුවොත් මොනවද අපිට අභිදෙහි අර්ථ ලැබෙන්නේ? අභිදෙහි අර්ථ ලැබෙන්නේ සන්නිට්ඨාණයට ලැබෙන අභිදෙහි අර්ථ තමයි කුසල මූල තුන. එතකොට ඒ ගොඩින් කුසල ගත්තොත් එහෙම අපිට ඒ කුසල් මුල් තුනම කුසලයි කියලා අපිට ලැබෙනවා. එහෙමනම් දැන් බලන්න සන්නිට්ඨානේ තියෙන ධර්ම සියල්ලම ගැලපෙනවා සංසයට. ඒ වගේ අවස්ථාවලදී අපි කියනවා එසේ. මොකද්ද අපි කියන්නේ? ආමන්තා. හොඳයි. ඒ තමයි මූල ණයේ මූල යමකේ. අපි ඊළඟට බලමු මූල ණයේ කුසල පදේ මූල ණයේ ඒක මූල යමකේ. කොහොමද ඒකෙන්නේ? අනුලෝම පුච්චාව තියෙනවා. ඒකේචි කුසලා ධම්මා යම් කුසල ධර්මය වෙද්ද සබ්බේතේ කුසල මූලේන ඒක මූලාත්. ඒ සියල්ල කුසල මූලයන් විසින් සමාන මූල වේද කියලා. හරි, කොහොමද අපි ඒකේ අභිදෙයාර්ථ ගන්න? අපි ගිය සතියේ සාකච්ඡා කරා. එතකොට ඒකේචි කුසලා ධම්ම යම් කුසල ධර්මය වෙද්ද කියලා ඇහුවම කුසල් සිත් 21යි චෛතසික 38යි. චෛතසික 38 තමයි අපි අර කුසල මූල 3යි ඉතිරි චෛතසික 35යි කියලා ගන්න. මේ කුසල් සිත් 21 ඒ අවස්ථාවේදී යෙදෙන චෛතසික පොදුවේ තමයි අරන් තියෙන්නේ. ඊළඟට ඒ අතරින් දැන් අපි සන්නිට්ඨානේ අතරින් තමයි මේ සංසය හොයන්න ඕනේ. ඒ සියල්ල ඔය කිව්ව සියල්ල කුසල මූලෙන් එක මූල සමාන මූල තියනවාද කියලා බැලුවොත් අපි දන්නවා අලෝභ අදෝස අමෝහ කියලා ඒ සිත්වල යෙදෙන ආකාරයට අඩුම ගානේ මූල කීයක් යෙදෙනවද කුසල් සිත්වල? අඩුම ගානේ මූල කීයක් යෙදෙනවද කුසල් සිත්වල? උත්තරය දෙන්න බලන්න.
මුල් දෙකක් යෙදෙනවා නේ අවම වශයෙන්. ඒ කියන්නේ ඥාන විප්‍රයුක්ත සිතක් ගත්තොත් මුල් දෙකක් යෙදෙනවා. ඥාන සම්ප්‍රයුක්ත සිතක් ගත්තොත් මුල් තුනම යෙදෙනවා. එතකොට ඒ කුසල් සිතක් ගත්තොත්. එතකොට හැම වෙලාවකම ඒ කුසල් සිත් බලනකොට අවම වශයෙන් මූල දෙකක් තියෙනවා නම් ඒ අලෝභයට අද්වේෂය මූලයක් වෙනවා. ඒ වගේම අද්වේෂයට අලෝභය මූලයක් වෙනවා. ඒ ආකාරයෙන් ගත්තාම හැම චෛතසික ධර්මයක් ගත්තාම ඒ චෛතසික ධර්මයටත් මූල භාවය ලැබෙනවා. අනිත් මුල් වලින් ඉතිරි මූලයන්ගෙන් කුසල් සිත්වලටත් මූල භාවය ලැබෙනවා. එහෙමනම් ඒ සියල්ල කුසල මූලයෙන් සමාන මූල වෙද්ද කියලා ඇහුවොත් අපිට එතන ගන්න වෙන්නේ සියලුම කුසල් ඒ සිත් සහ චෛතසික ධර්මෝ සංසේ අභිදේයාර්ථ බවට පත් වෙනවා. ඒකේච කුසල ධම්මා සබ්බේතේ කුසල මූලයෙන් ඒක මූලාති කියලා අහන ප්‍රශ්නෙට එතකොට පිළිතුරු වෙන්න ඕනේ ආමන්තා කෙනෙක්. එසේය. මොකද සන්නිට්ඨානයයි සංශයයි මෙතනදී හොඳින්ම ගැලපුණා. එහෙමනම් එසේය කියලා පිළිතුරක් ලැබෙනවා. ඊළඟට මේකේ පටිලෝමය ගත්තොත් යේවාපන කුසල මූලයෙන් ඒක මූලා සබ්බේතේ ධම්මා කුසලාති. දැන් මතකනම් කියන්න මොනවද මේ කුසල මූල වලින් සමාන මූල වන ධර්මයෝ කියලා මොනවද? කුසල් සිකයි ඔව් ජෛතසික 38යි ඒකත් එක්ක එන රූප චිත්තද රූප අන්න ඒක තමයි කුසල සමුත්ථාන රූප කියන නේද? කුසලයක් කරනකොට දැන් මේ කාමාවචර නෙවෙයි අපි ගත්තොත් එහෙම පංචවෝකාරේ කුසලයක් කරනකොට ඒ චිත්තජ රූපය ඇති වෙනවා නම් ඒ සියල්ල මේ කුසල මූලයෙන් ඒක මූලයි. ඒක නිසා අපිට ඒ විදිහට ලැබෙනවා. එතකොට හැබැයි හොඳයි අපි බලමු. අභිදේයාර්ථ ගත්තොත් එහෙම ඔන්න සන්නිට්ඨානයේ අභිදේයාර්ථ වෙන්නේ කුසල් සිත් 21යි චෛතසික 38යි කුසල සමුත්ථාන රූපයි. ඔය ටිකෙන් කුසල කියලා කියන්නේ මොනවද? ඔය ටිකෙන් කුසල කියලා කියන්නේ කුසල් සිත් 21යි චෛතසික 38යි. කුසල රූප කොහොමවත් කුසලයක් හෝ අකුසලයක් වෙන්නේ නැහැ නේ. ඒක අව්‍යාකතයක් නේ. එහෙමනම් අපිට සංශය ගත්තාම සංශයට ගැලපෙන්නේ ওই සන්නිට්ඨාණයෙන් කුසල් සිත් 21යි චෛතසික 38යි පමණයි සංශයට ගැලපෙන්නේ. ඒ ටික තමයි කුසල වෙන්නේ. කුසල සමුත්ථාන රූප කුසල මූලෙන් ඒක මූල වෙනවා. නමුත් ඒවා කුසල වෙන්නේ නැහැ නේද? ඉතිරි අවශේෂ ධර්ම අවශේෂ කුසල ධර්ම ගත්තාම මේක කුසල මූලෙන් ඒක මූලත් වෙනවා කුසලත් වෙනවා. හොඳයි මෙන්න මේක තමයි විස්සජ්ජනි හැටියට අපිට ලැබෙන්නේ. මොනවද ලැබෙන්නේ? කුසල සමුත්ථානං රූපං කුසල මූලේන ඒක මූලං න කුසලං. කුසල සමුත්ථාන රූප චිත්තජ රූපය කුසලයක් කරනකොට ඇති වෙන චිත්තජ රූපය කුසල මූලයෙන් සමාන මූල වෙනවා. නමුත් ඒක කුසලයක් වෙන්නේ නැහැ. ඊළඟට කියනවා කුසලය ගත්තාම කුසලය කියලා කියන්නේ කුසල් සිත් 21යි චෛතසික 38යි. ඒක කුසල මූලයෙන් ඒක මූලත් වෙනවා කුසලත් වෙනවා. බලන්න කොච්චර පැහැදිලිව මේක විස්තර කරලා තියනවද කියලා නේද? හොඳයි. ඊළඟට ගත්තොත් කුසල පදේ මූල නැයි අඤ්ඤමඤ්ඤ මූල යමක. එතකොට කොහමද අපිට ලැබෙන්නේ? යේකේච කුසල මූලේන ඒක මූලා ධම්මා සබ්බේතේ කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලාති. හොඳයි. කුසල මුල් වලින් අඤ්ඤමඤ්ඤ මුල් වෙන්නේ මොනවද? කුසල් මුල් තුන. කුසල් මුල් තුන. කියන්නේ මුල් දෙකක් අපි හිතුවොත් එහෙම දු හේතුක සිතක් නැත්තම් ඥාන විප්‍රයුත් සිතක් පහළ වෙනකොට ඒ දෙක නේද? දෙක අඤ්ඤමඤ්ඤ මුල් වෙනවා. අලෝභ මේ අමෝහය නැතුව. ත්‍රි හේතුක නම් ඒ තුනම මුල් වෙනවා. තුනම අඤ්ඤමඤ්ඤ මුල් වෙනවා. එතකොට දැන් මේකේ අපි බලමු අභිදේය අර්ථ මොනවද කියලා. යේකේචි කුසල මූලේන ඒක මූලා ධම්මා කියනකොට කුසල් සිත් 21යි චෛතසික 38යි අපි නැවත විදුවත්යෙන් කුසල් මුල් 3යි ඉතිරි චෛතසික 35යි හැටියට ඊට පස්සේ කුසල සමුත්ථාන රූප. අන්න ඒව තමයි මේ සමාන මූලයෝ වන ධර්ම කියලා කියන්නේ. සමාන මුල් වන ධර්මය.
ඊට පස්සේ ඒකේ සංශය අහනකොට අපි අන්න ඒ සන්නිට්ඨාණයෙන් ගලපලා ගන්න ඕනේ. මොනවද අඤ්ඤමඤ්ඤ මේ ඒ සියල්ලම අඤ්ඤමඤ්ඤ මූල වෙනවද නැහැ. අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ කුසල මූල තුන විතරයි. නේද? එහෙමනම් අපිට පිළිතුරක් ලැබෙනවා. මූලානි යානි ඒකතෝ උපජ්ජන්ති කුසල මූලානි ඒක මූලානි චේව අඤ්ඤමඤ්ඤ මූලානි. යම් වූ මුල් තියෙනවා නම් එකට උපදින කුසල මුල් නම් මුල් වූ මුල් තියෙනවා නම් ඒ ටික සමාන මූලත් වෙනවා අඤ්ඤමඤ්ඤ මූලත් වෙනවා. අවශේෂේ ඉතිරිය කුසල මූල ඉතිරි කුසල මූල සහජාත ධර්ම. මොනවාද කුසල මූල සහජාත ධර්ම කියලා කියන්නේ? කුසල මූලත් එක්ක එකම හට ගැනීමක් තියෙන ධර්ම. මොනවාද? කුසල් සිත් 21යි ඉතිරි චෛසික 35යි කුසල සමුට්ඨාන රූපයි කියන අවශේෂ කුසල මූල සහජාත ධර්ම කුසල මුල් වලින් ඒක මූල වෙනවා. හැබැයි අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ නැහැ. අවශේෂා කුසල මූල සහජාතා ධම්මා කුසල මූලේන ඒක මූලා නච අඤ්ඤමඤ්ඤ මූලා. මම හිතනවා මේක පැහැදිලි කියලා. පැහැදිලි නැත්නම් ඕනම තැනකදී අහන්න. හොඳයි. ඒ තමයි අනුලෝම පුච්චා. පටිලෝම පුච්චා මොකක්ද? අඤ්ඤමඤ්ඤාමකි අඤ්ඤමඤ්ඤ මූල යමකි කුසල පදේ මූලණයි. මෙන්න මෙහෙමයි අහන්න. ඒවාපන කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලා සබ්බේතේ ධම්මා කුසලාති. යම් වූ කුසල මූලවලින් අඤ්ඤමඤ්ඤ මූල වූ ධර්මයෝ වෙද්ද ඒ සියල්ල කුසලද කියලා අහන්න. දැන් අඤ්ඤමඤ්ඤ මූල වෙච්ච ධර්ම අපි කතා කරා කුසල් මූල් තුනයි කියලා නේද? එතකොට ඒකෙන් කුසල කියලා ගන්න පුළුවන්නේ කුසල් මූල් තුනම තමයි. නේ? කුසල මූල තුනමයි. එහෙමනම් බලන්න සන්නිට්ඨාණයෙන් ලැබෙන දේ සංසයට හොඳින් ගැලපෙනවා. නැත්තම් සන්නිට්ඨානේ අඩංගු දේ සංසයට මුළුමනින්ම ගැලපිලා යනවා මෙතෙන්දී. එහෙමනම් අපිට ලැබෙන පිළිතුර මොකක්ද? කියන්න බලන්න. ආමන්තා එසේය කියන පිළිතුර තමයි ලැබෙන්නේ. එතකොට දැන් අපි මූල ණය ගැන කතා කරානේ. දැන් කුසල පදයේ මූල ණයේ යමක තුනක් අපි කතා කරා. මූල යමකය, ඒක මූල යමකය, අඤ්ඤමඤ්ඤ මූල යමකය කියලා. ඉතින් මට දැන් පෙන්වන්න ඕනකම තියෙන්නේ මූල ණයයි මූල ණයයි කොයි ආකාරයෙන්ද වෙනස් වෙන්නේ කියලා. අපි බැලුවෝ බලන්න මේකේ. දැන් පළවෙනි යමකයයි අපි හතරවෙනි යමකයයි සසඳලා බලමු. නේ? කොහොමද බලන්නේ? පළවෙනි එක කොහොමද කියන්නේ? යේකේච කුසලා ධම්ම සබ්බේතේ කුසල මූලාති කිව්වහම කියනවා තීනේව කුසල මූලානි. අවශේෂා කුසලා ධම්ම න කුසල මූලා කියලා අපිට ලැබුණා. නේද? දැන් බලන්න ඒ මූල ණය මොකක්ද කියන්නේ? යේකේච කුසලා ධම්මා සබ්බේතේ කුසල මූල මූලාති. හරි? එතකොට මොකක්ද කියන්නේ? එතනක් කියන්නේ තීනේව කුසල මූල මූලානි අවශේෂා කුසලා ධම්මා න කුසල මූල මූලා. එතනදී මේ මූල කියනකොට මූල නම් වූ මූල කියන අර්ථයෙන් තමයි මේ මූල කියලා කියන්නේ. ඒ කියන්නේ අභිධේයාර්ථ අතින් ගත්තාම කිසිම වෙනසක් නැහැ. එතකොට යේකේච කුසලා ධම්මා සබ්බේතේ කුසල මූලාති කිව්වොත් යම් වූ ඒ කුසල ධර්මයෝ ඇද්ද ඒ සියල්ල කුසල මූල වෙද්ද කියලානේ අහන්නේ. එතකොට අනිත් පැත්තේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? යේකේච කුසලා ධම්මා සබ්බේතේ කුසල මූල මූලාති යම් වූ ඒ කුසල ධර්මයෝ වෙද්ද ඒ සියල්ල කුසල නම් වූ මූලයෝද කියලා අහන්නේ. දෙකම එකයි. දෙකම එකම තේරුම තියෙන. නමුත් අර වෙනස එක එකනට තේරෙන විදිහට ඉගෙන ගත්ත විදිහට ඒකේ වෙනස වෙනවා මිසක් අර්ථය හැටියට ගත්තම සමානයි. එතනත් කියන්නේ තීනේම කුසල මූල මූලානි අවශේෂා කුසල ධම්මා න කුසල මූල මූලා. කුසල මූල නම් මුල් තුනක්මයි තියෙන්නේ. අවශේෂ කුසල ධර්ම කුසල මූල නම් මූල නොවෙත් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ පටිලෝමේ ගත්තෙත් ඒවාපන අපි ගත්තොත් එහෙම පළවෙනි එකේ මූල ණය ගත්තාම ඒවාපන කුසල මූලා සබ්බේතේ ධම්මා කුසලාති යම් වූ ඒ කුසල මූල තිබේද ඒ සියල්ල කුසලද කියලා ඇහුවම එසේය කියලා කියනවා. දැන් මෙතනදී අහන්නේ මොකද්ද මේ මූල ණයේදී?
ඒවාපන කුසල මූලමූල සබ්බේතේ දම්මා කුසලාති. යම් වූ ඒ කුසල මූල නම් වූ මූලයෝ වෙද්ද ඒ සියල්ල ඒ සියලු ධර්මයෝ කුසලද කියලා අහන්නේ. එකම තේරුම තියෙන්නේ. ඒක නිසා මූල ණයයි මූල මූල ණයයි අර්ථ වශයෙන් සමානයි. ওই විදිහටම තමයි අපිට ඒක මූල යම කියලා ලැබෙන්නේ. ඒ වගේම අඤ්ඤමඤ්ඤ මූල යම කියලා ලැබෙන්නේ ඔය ආකාරයෙන්මයි. එතකොට අපි දැනගත යුතු දේ තමයි මූල ණය යම් කිසි ආකාරයකින්ද අපි විසඳන්නේ. ඒ ආකාරයෙන්ම තමයි මූල මූල ණය විසඳන්නේ. එකම දේ තියෙන්නේ අර මූල වෙනුවට මූල මූල කියන පදේ යොදාගෙන තියෙනවා. ඒ ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඉදිරියට යන්න කලින්? හොඳයි. එහෙමනම් අපි යනවා ඊළඟට මූලක ණයට. දැන් අපි කුසල පදේ මූල ණයයි මූල මූල ණයයි අපි ඉවර කරා. දැන් අපි යනවා මූලක ණයට. මෙන්න මෙතනදී කියනවා මේක ගත්ත යමක වාචනා මාර්ගෙන් කියන මූල මූල ණය දේශනා කොට වදාරා ඉන්න අනතුරුව මූලක ණය වදාළසේක. ඒ මූලක ණයද මූල යමකේ ඒක මූල යමකේ අඤ්ඤමඤ්ඤ මූල යමක වශයෙන් තෙවදැරුම් වන්නේ. ඒ තුන අතරින් මූලක යමකේ පළමු කොට වදාළසේක කුසල මූලක. කුසල නම් වූ මුල් ඇත්තාහුද ඒක මූලක. දැන් ඒක මූලක කියලා කියන්නේ සමාන මුල් ඇත්තාහුද. අඤ්ඤමඤ්ඤ මූලක කිව්වේ එකක් අනෙකට මූලවන මුල් ඇත්තාහුද කියන එකයි අඤ්ඤමඤ්ඤ මූලක කියලා කිව්වේ. මේ ඇත්තාහුද කියන එක තමයි කා කියන වචනෙන් පැහැදිලි කරලා තියෙන්නේ. මේ විදිහට යමක තුනක් අපිට ලැබෙනවා කුච්චාහයයි අර්ථ 12. මේකේ වැදගත් කොටසක් තියෙනවා යමක වාචනා මාර්ගයේ 21 වෙනි පිටුවේ. දැන් අපි ඒක මූල කියන වචනයක් කතා කරා සමාන මූල කියලා. ඒ වගේම දැන් මූලකා කියලා වචනයක් කතා කරනවා. මෙන්න මේක ගැන කියලා තියෙනවා කුසල මූලකා කුසල නම් වූ මූලයක් ඇත්තාහුදැයි අර්ථ යෝජනා කොට අභිදෙයාර්ථ ඒක මූල යමකේ අනෝ කියන. මොකද මේ කියන්නේ මූලකා කියලා හම්බුණා නම් තැනකදී අර ඒක මූල සමාන මූල කියලා කිව්ව විදිහටම ඒ මේ යමකයක් විසඳන්න කියලා කියන්නේ. ඒක මූල යමකෙහිද ඒක මූලක සමාන මූල් ඇත්තා හොද යනුවෙන් අර්ථ කියනු කියලා කියන්නේ. එහෙමනම් ඒක මූල යමකේ යම් කිසි විදිහකටද විසඳුවේ. එතකොට මූලකා කියන යමකයක් ඒ විදිහට තමයි විසඳිය යුත්තේ කියන එක තමයි මේකෙන් කියන්නේ. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. හත්වෙනි යමකේ ගත්තාම ඒකේච කුසල ධම්මා සබ්බේති කුසල මූලකාති. යම් වූ කුසල ධර්මයෝ වෙද්ද ඒ සියල්ල කුසල මූල ඇත්තෝද කියලා අහන්නේ. එතකොට අපි බැලුවොත් එහම අභිදෙයාර ඒකේච කුසල ධම්මා කියනට අපි දන්නවා දැන් කතා කරලම කුසල් සිත් 21යි චෛතසික 38යි. හරි, ඒ චෛතසික 38 අපි නැවතත් විස්තර කරන්නේ කුසල මූල 3යි ඉතිරි චෛතසික 35යි කියලා. හරි, සබ්බේතේ කුසල මූල කාති කුසල ඒ සියල්ල කුසල මූල ඇති ධර්මයෝද කියන මොන සියල්ලද? මේ සන්නිට්ඨානයේ කියපු සියල්ල. මේ සන්නිට්ඨානයේ කියපු සියල්ල කුසල මූල ඇති ධර්මද කියලා අහන්න අනිවාර්යයි නේද? ඒ ටිකමනේ ලැබෙන්නේ. මේ සන්නිට්ඨානයේ තියෙන සිය මොන මොන පදේ ගත්තා ඒවට කුසල් මුල් තියෙනවා නේද? ඉතින් ඒක නිසා මේ කියපු කුසල ධර්ම වලට කුසල මූල ඇති ධර්ම හැටියටම අපිට කතා කරන්න පුළුවන්. එහෙමනම් මොකද්ද මේකට දෙන පිළිතුරු වීදිත්තේ කියන්න බලන්න. මොකද්ද මේකේ පිළිතුරු? සන්නිට්ඨාණයෙන් කියපු ධර්ම ටිකම තමයි අපිට සංසයෙන් ලැබිලා තියෙන්නේ නේ. එතකොට මොකද්ද? හොඳයි, මේක තේරුණාද? මේ යන විදිහ තේරෙන්නේ නැත්නම් අහන්න, මොකද මේක දැනගත යුතු වෙන හිඳ. හොඳයි, අපි මේකේ පටිලෝම කුච්චාව බැලුවොත් ඒවාපන කුසල මූලකා සබ්බේතේ ධම්මා කුසලාති. යම් යලි වනාහි කුසල මුල් සහිත වූ ධර්මයෝ ඇද්ද කුසල මූලක කුසල් මුල් ඇති ධර්මයෝ ඇද්ද ඒ සියල්ල කුසලද කියලා අහනවා.
මොනවද මේ කුසල් මුල් ඇති ධර්ම කියලා කියන්නේ? දැන් අපිට මෙතෙන්දී අර මතකද යමක වාචනා මාර්ගයේ කිව්වා මූල කා කියනකොට ඒක මූල විදිහට ගන්න කියලා නේ? මූල කා කිව්වම ඒක මූල විදිහට ගන්න කියලා කිව්වා නේද? එහෙමනම් කියන්න බලන්න, යේවාපන කුසල මූල කා කියන තැනට අයිති වෙන්නේ මොනවද කියන්න බලන්න. උසස් සිට සියකයි ඔව් චෛතසික 38යි චිත්තද රූපයි. බොහොම හොඳයි, බොහොම හොඳයි, හොඳයි. කුසල සිත් 21යි චෛතසික 38යි කුසල සමුට්ඨාන රූපයි. චිත්තජ රූප කියලා අපි කියන්නේ ඒවට තමයි. ඒක නිවැරදි චිත්තජ රූප කියන එක. ඒ චිත්තජ රූප ඇති වෙන්නේ මේ කුසල සිත් උපදින අවස්ථාවේදී. හරි. එතකොට මේ පංචවෝකාරය. එතකොට බලන්න සබ්බේ ධම්මා කුසල. දැන් ඔය ටිකෙන් කුසල කියලා සංසීත් අහන්නේ කුසලද කියලානේ. ඔය සන්නිට්ඨානේ තියෙන ටිකෙන් කුසල ටික වෙන් කරොත් අයින් වෙන පදේ මොකක්ද? අයින් වෙන කොටස කුසල සමුට්ටාන රූප. කුසල සමුට්ටාන අයින් කරලා ඉතිරි ටික තමයි අපිට කුසල කියලා මේ ලයිස්තු ගත කරන්න පුළුවන් නේ. එහෙමනම් මොකද්ද මේ කියන්නේ? කුසල සමුට්ටාන රූප කුසල මූලක වෙනවා. හැබැයි ඒවා කුසල වෙන්නේ නැහැ. නේද? කුසල සමුට්ඨාන රූප කුසල මූලක වෙනවා. නමුත් ඒවා කුසල වෙන්නේ නැහැ. නේද? ඉතිරිය මොකද්ද වෙන්නේ? කුසල මූලකත් වෙනවා, කුසලත් වෙනවා, කුසල මූලකත් වෙනවා. කොහොමද අපි කියන්නේ? කුසල සමුට්ඨානං රූපං කුසල මූලකං න කුසලං. කුසල සමුට්ඨාන රූප කුසල මූලක වෙනවා. ඒක නිසානේ අපි ඒක යටතේ ලයිස්තු ගත කරේ. හරි? හැබැයි ඒක කුසල් වෙන්නේ නැහැ. කුසලං, කුසලං කිව්වේ කුසල් සිත් 21යි චෛතසික 38යි. ඒවා කුසල මූලකත් වෙනවා, කුසලත් වෙනවා. පැහැදිලිද ඒක? මං හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. හොඳයි, නොපැහැදිලි තැනක් තියෙනවා, අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න. ඊළඟට අපි යනවා කුසල පදයේ මූලක නයි ඒක මූල යමකේට. කොහොමද ඒක අහන්නේ? ඒකේචි කුසලා ධම්මා සබ්බේතේ කුසල මූලේන ඒක මූලකාති. හරි. එතකොට මූලකාති, එතකොට මූලක කියන මූලක නයි නේ. හරි. එතකොට මේකෙදි ඒකේචි කුසලා ධම්මා කියනකොට අපි දන්නවා එන්නේ මොනවද? ඒ කුසල් සිත් 21යි චෛතසික 38යි කියන ටික තමයි කුසල කියලා අපිට ලැබෙන්නේ. ඒ ඒක මූලක, ඒ සමාන මුල් ඇති කියනකොට අපි ගන්නෙ කොහොමද? එතනත් ගන්නෙ කුසල් සිත් 21යි චෛතසික 38ම තමයි සමාන මුල් ඇති ධර්ම හැටියට අපිට ලැබෙන්නේ. මොකද ඒ වගේ මුල් තියනවා, ඒ මුල් වලින් සමාන විදිහට අනිත් ධර්ම වලට උපකාරයක් කෙරෙනවා. ස්පර්ශයට කරන උපකාරයමයි සතියට කෙරෙන්නේ. ඒ වගේ අනිකුත් ධර්ම වේදනා සංඥාදි වශයෙන් ඒ හැමෝටම සමාන මුල් තියෙනවා. ඒක නිසා මේ සන්නිට්ඨානය ලැබිච්ච අවිදේයාර්ථ ටිකමයි සංසීයට ලැබුනේ. එහෙමනම් අපි උත්තරේ වෙන්න ඕනේ ආමන්තා. මේකේ පටිලෝමේ බැලුවොත් ජීවාපන කුසල මූලේන ඒක මූලකා සබ්බේතේ ධම්මා කුසලාත්. යම් වූ කුසල් මුල් වලින් සමාන මූල ඇති ධර්මයෝ වෙද්ද ඒ සියල්ල කුසලද කියලා අහනවා. මොනවද මේ කුසල් මුල් වලින් සමාන මූල ඇති ධර්ම? අපි ගත්තොත් නැවත වරත් අර ටිකමයි. කුසල් සිත් 21යි චෛතසික 38යි කුසල සමුට්ඨාන රූපයි. ඒක තමයි විශේෂය. මෙතන මේ ඒක මූලක කියනකොට, ඒ වගේම අපි අර මූලකා කියනකොට මේ මතක තියාගන්න ඕනේ දේ තමයි රූපත් එකට එකතු වෙනවා, චිත්තජ රූප ටික. එතකොට කුසල් සිත් 21යි චෛතසික 38යි කුසල සමුට්ඨාන රූපයි. ඊළඟට ඒ අතරින් කුසල්ද, ඒ සියල්ල කුසල්ද කියලා ඇහුවාම ඒ සියල්ල කුසල් තියෙන්නේ මොනවද? කුසල් සිත් 21යි චෛතසික 38යි. කුසල සමුට්ඨාන රූප කුසල වෙන්නේ නැහැ. එහෙනම් අපිට උත්තරේ දෙන්න වෙන්නේ කොහොමද? කුසල සමුට්ඨානං රූපං කුසල මූලේන ඒක මූලං න කුසලං. කුසලං කුසල සමුට්ඨේන ඒක මූලක චේ මූලකංචේව කුසලංච. කුසලං කුසල මූලේන ඒක මූලකංචේව කුසලංච කියලා උත්තර දෙන්න ඕන. ඒක
කුසලය කියන එක කුසල් මුල්වලින් ඒක මූලකත් වෙනවා කුසලයත් වෙනවා. ඔය ආකාරයෙන් තමයි යන්නේ. අපි නවවෙනි එකත් බලමු. ඒකේචි කුසල මූලේන ඒක මූල කා දම්මා සබ්්‍යති කුසල මූලේන අන්‍යමඤ්ඤ මූලකාති. මේවා අන්‍යමඤ්ඤ මූල යමක. කුසල පදේ මූලකනයේ අන්‍යමඤ්ඤ මූල යමක. යම් වූ ඒ කුසල මූල විසින් සමාන මූල ඇති ධර්මයෝ වෙද්ද ඒ සියල්ල කුසල මූල විසින් අඤ්ඤමඤ්ඤ මූල ඇති ධර්මයෝද කියලා අහන. එතකොට අපේ සන්නිට්ඨානයේ අභිධේය අර්ථ වෙන්නේ මේකට එන්න ඕනේ නේද මේ කුසල මූලේන ඒක මූල කා ධම්මා කියනකොට එන්න ඕනේ නේද රූප චිත්තජ රූපත් එන්න ඕන නේද? අපි බලමු මේක මොකද කියන්නේ. මේක නම් මූලානි යානි ඒකතෝ උපජ්ජන්ති කුසල මූලානි ඒක මූලානි චේව අඤ්ඤමඤ්ඤ මූලකානි ච. එකට උපදින කුසල මූලයෝ ගත්තාම ඒවා කුසල මුලුත් වෙනවා අඤ්ඤමඤ්ඤ මූලත් වෙනවා. අවශේෂා කුසල මූල සහජාතා ධම්මා කුසල මූලෙන් ඒක මූලා නච අඤ්ඤමඤ්ඤ මූලක. මම මේකේ චිත්තජ රූප ටිකක් දාන්නම් මට විතප්පරයක් දෙන්න. නැත්නම් අපිට එක මමතක වෙලා යයි. කුසල සමුට්ටාන් රූප ටිකක් අපි එකට දාමු. නවවෙනි එකේ ඒක දාමු. හොඳයි. පේනවද මගේ ස්ලයිඩ් එක? අපු පේනවා ස්ලයිඩ් එක? නවිනීක පේනවද දැන් අලුතෙන්? පේන්නේ නැද්ද? තාම නේද පේනවා. දැන් පේනවද අපි දෙයියන්? පේනවා. දැන් පේනවා. අනහයි. එතකොට අපි කුසල සමුට්ටාන් රූපත් එකට එකතු කරයි. කුසල මූලවෙයින් ඒක මූලක ධර්ම කියනකොට අපි ගන්න වෙන්නේ කුසල සමුට්ටාන රූපත් එදෙන්ට ගන්න වෙනවා. ඒකෙන් අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ කුසල මූල තුන විතරයි. ඒක නිසා අපිට පිළිතුර ලැබෙනවා යම් මූලයෝ එකට උපදින කුසල මූල තියෙනවා නම් ඒවා කුසල මූල වලින් ඒක මූලක් වෙනවා අඤ්ඤමඤ්ඤ මූලත් වෙනවා. ඉතිරි අවශේෂය අවශේෂය කියලා ගත්තේ කුසල සිත් 21යි චෛතසික 38යි කුසල සමුට්ඨාන රූප ටිකයි ගත්තාම ඒවා කුසල මූල අවශේෂ කුසල මූල සහජාත ධර්ම. ඒවා කුසල මුල් විසින් සමාන මූල ඇති ධර්ම තමයි. හැබැයි ඒවා අඤ්ඤමඤ්ඤ මුල් ඇති ධර්ම නෙමෙයි. ඒ විදිහටයි යන්නේ. එතකොට මේ අපි කතා කරේ මූලක ණය පිළිබඳව. අර කලින් අපි මූල ණයයි මූල මූල ණයයි සසඳුවා වගේ අපිට දැන් පුළුවන් කමක් තියෙනවා මූලක ණයයි මූල මූලක ණයයි සසඳන්න. මේකේ පටලොමයක් බලලෙමු. ඒවා පන කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලක සබ්බේති ධම්මා කුසලාති. මොකද මේ ගැන හිතන්න. මොනවද මේ කුසල මූල වලින් අඤ්ඤමඤ්ඤ මූලක ධර්ම මොනවද? අඤ්ඤමඤ්ඤ මුල් ඇත්තා වූ ධර්ම මොනවද? කුසල මුල් විසින් අඤ්ඤමඤ්ඤ මුල් ඇත්තා වූ ධර්ම මොනවද? කුසල මූල තුන. කුසල මූල තුන. හරි. ඒ ධර්මයෝ කුසලද කියලා ඇහුවොත් මොකද දෙන උත්තරේ? ආමන්ත. ආමන්ත නේද? කොහොමද ඒක කුසල මූල තුන ගැනමයි කියන්නේ සන්නිට්ඨාණයෙන් සංශයටත් අපිට අහන්නේ කුසලද කියලා. එහෙනම් ඒ සන්නිට්ඨාණයේ ඇතුළේ තියෙන කුසල පද ටික තමයි කුසල මූල තුන. හරි. එහෙනම් සන්නිට්ඨාණයේ සංශය ගැලපෙනවා. එහෙනම් අපිට උත්තරේ දෙන්නේ සේ ආමන්තා කියලා දෙන්නේ. දැන් අපි බලමු මූලක ණයයි මූල මූලක ණයයි කියන දෙක සංසන්දනය කරලා කලින් වගේ බලන්න. හත්වෙනි එකයි දහවෙනි එකයි ගත්තාම ඒකේච කුසලා ධම්මා සබ්බේතේ කුසල මූල කාති කිව්වම ආමන්තා කියන යම් වූ කුසල ධර්මයෝ වෙද්ද ඒ සියල්ල කුසල මූලියෝ ඇති ධර්මයෝද කියලා හෙවම ආමන්තා එසේ. ඊළඟ පදහන ඒකේච කුසලා ධම්මා සබ්බේතේ කුසල මූල මූල කාති එකක් ආමන්තා යම් වූ කුසල ධර්මයෝ වෙද්ද ඒ සියල්ල
කුසල මූල නම් වූ මූල ඇති ධර්මය. දෙකම එකයි. එකම විදිහටයි යහන්. ඒක නිසා අපිට මෙතනදීත් ගන්න වෙන්නේ මූලකණයේදී යම් අභිධ්‍යාර්ථියෝ ලැබෙනවද නැත්නම් විසඳුමක් ලැබෙනවද? ඒ විසඳුමම තමයි අපි මූල මූලක ණයට ලැබෙන්නේ. ඉතින් ඒ ආකාරයෙන් අපි ඉතිරි ඒවත් බැලුවොත් ඒ ආකාරයෙන්ම තියෙනවා. මේකේ PDF එක මම එවන්නම්. එතකොට මේක ඔයගලන්ට බලා ගන්නත් පුළුවන්. එකම දේ තමයි වෙනත් වෙනත් වචන වලින් මූල වෙනුවට මූල මූල කියන වචනේ දාන. මූලක වෙනුවට මූල මූලක කියලා වචනේ දාන. ඒ විදිහටයි ලැබෙන්නේ. එතකොට කුසල පද ණය චතුෂ්කයේ ඉවරයි. මූල ණය, මූල මූල ණය, මූලක ණය, මූල මූලක ණය කියලා ඒ කුසල පදයේ අපි ණය ක්‍රම හතරකට බෙදුවා. ඒ එක එක ණය ක්‍රමයට අපිට ආවා යමක කීයද? එක ණය ක්‍රමයකට යමක කීයද? යමක තුනයි. යමක තුනයි. මොනවද ඒ යමක තුන අපි හැඳින්වෙන්නේ නම් මොනවද? මූල යමකේ එක් මූල යමකේ අන්‍ය මූල යමකේ. හොඳයි, බොහොම හොඳයි, බොහොම හොඳයි. දැන් ඔය කුසල පද ණය චතුෂ්කය ඉවරයි. දැන් අපි යනවා ඊළඟට අකුසල ගැන කතා කරමු. ඊළඟට අපි ලැබෙන්නේ අකුසල පදේ. ඒක කොහොමද අපි 13 වෙනි යමකේ අපිට ලැබෙන්නේ? 13 වෙනි යමකේ ඉඳලා කීවෙනි යමකේ දක්වා යනවද මේ අකුසල මූල පද? අකුසල පදේ කී දක්වා යනවද? 24 12ක් තියෙන්න එපායි නේද? එතකොට යේකේචි අකුසලා ධම්මා සබ්බේති අකුසල මූලාති කියලා අහන්නේ. දැන් මට කියන්න යේකේචි අකුසලා ධම්මා කියන පදේ අභිධ්‍යාර්ථ මොනවද? මොනවද? කුසල 12යි. ඔව්. කුසල 12යි. චෛතසික 27යි. චෛතසික 27 අපි මූලට එක කතා කරොත් කොහොමද කියන්න පුළුවන්? චෛතසික 24යි මූල තුන. අකුසල මූල තුනයි. බොහොම හොඳයි. බොහොම හොඳයි. ඒ සියල්ල, ඒ සියල්ල දැම්ම. යේකේචි අකුසල ධම්ම. ඔය කිව්වේ මොනවද? අකුසල් සිත් 12යි, අකුසල මූල 3යි, අවශේෂ චෛතසික 24යි කියන අකුසල ධර්ම ගත්තාම ඒ සියල්ල අකුසල මූලද කියලා ඇහුවොත් මොකද දෙන උත්තරේ? තීනේව අකුසල මූලයි. තීනේව අකුසල මූලයි. අකුසල මූල තියෙන්නේ 3ක්මයි නේද? ඊට පස්සේ මොකද කියන්නේ? අන්න හරි. මේ යමකේ තියෙන විශේෂත්වයක් තමයි සන්නිට්ඨානේ යම් දෙයක්, යම් ධර්මයක් අපිට ලැබෙනවා නම් කෙටියෙන් උත්තර දෙන්න බෑ. දැන් බලන්න යේකේචි අකුසල ධම්මා සබ්බේති අකුසල මූලාති කියනකොට අපිට කියන්න පුළුවන්නේ අකුසල් මූල් තියෙන තුනයි කියලා නවත්තන්න පුළුවන්. එහෙම බෑ. ඉතිරියවටත් මොකද්ද වෙන්නේ කියලා කියන්න නේ. එතකොට කොහොමද අපිට ලැබෙන්නේ? මේකට එනවා තීනේව අකුසල මූලානි අවශේෂ අකුසල ධම්මා න අකුසල මූල. ඉතිරි අකුසල ධර්මයෝ අකුසල මුල් නොවෙත්. හරි, ඒක පැහැදිලි ඇති කියලා මම හිතනවා. එතකොට මේකේ ඒක තමයි. එතකොට අනුලෝම පුච්චාව සහ විසජ්ජනය. හොඳයි. පටිලෝම පුච්චාව ඒවාපන අකුසල මූලා සබ්බේතේ ධම්මා අකුසලාති. මොකද්ද මේකේ උත්තරේ? ආමන්තා. ආමන්තා, ඇයි එහෙම කිව්වේ ආමන්තා කියලා? ඒවාපන අකුසල මූල කියන්නේ අකුසල මූල තුන. යම් වූ අකුසල මූලියෝ වෙද්ද කියලා ඇහුවම ඒවා අකුසල මූල කියලා කියන්නේම ලෝභ දෝෂ මෝහ කියන අකුසල මූල. ඒව අකුසලද කියලා ඇහුවොත් එසේය නේද? ආමන්ත බොමෝද. ඊළඟට 14 වෙනි එක අපි ගත්තොත් මේ 14 වෙනි එකේ මට විස්තරේ කියන්න මොන පදේ මොන ණයේ මොන යමකේද කියලා කියන්න බා. 14 අකුසල පදේ. ඔව්. පදේ මූල ණයයි. ණයේ ඒක මූලය.
අන්න හරි. අකුසල පදේ මූල නයේ ඒක මූල යමකේ. බොහොම හොඳයි. ඒකේචි අකුසල ධම්මා සබ්බේති අකුසල මූලේන ඒක මූලාති. ඒක ටිකක් හොඳින් අපි කල්පනා කරලා බලන්න. යම් වූ අකුසල ධර්මයෝ වෙද්ද ඒ සියල්ල අකුසල මූල විසින් සමාන මූල වෙද්ද කියලා අහන. මොකද හිතන්නේ මේක? දැන් අපිට කුසලය ගැන අහනකොට ඒකේචි කුසල ධම්මා සබ්බීතේ කුසල මූලයෙන් ඒක මූලාති කියලා අහනකොට මොකද දෙන උත්තරය අපි? ආමන්සා කියලා දෙන්නේ නේ. එතෙන්දී අපිට ඒකේචි කුසල ධම්මා කියමු කුසල් සිත් 21යි චෛතසික 38යි ලැබුණා. ඒ සියල්ල කුසල් මුල් විසින් සමාන මූල වෙනවා. දැන් මෙතනදී කොහොමද වෙන්නේ? මෙතනදී තියනවාද මේ අකුසල සිත් සහ චෛතසික ගත්තාම ඒව අතර යම් කිසිවක් තියෙනවද සමාන මූලයක් නැති? තියෙනවා මෝහ මූල සිත් එක මූලයක්. අනහරි මොහරි. මෝහ මූල සිත් දෙකේ මෝහය ගත්තාම ඒකට වෙන මූල භාවයක් ලැබෙන්නේ නැහැ වෙන චෛතසික ධර්මයකින්. නේද? වෙන මූලයකින් ලැබෙන්නේ නැහැ. මොකද එකම එක මූලයෙන් තියෙන්නේ. එතකොට ඒකට මොන අපිට කියන්න වෙනවා? අපි බලමු කොහොමද ඒක අපේ උත්තරේ දෙන්නේ කියලා. යේකේචි අකුසල ධම්මා සබ්බේති අකුසල මූලේන ඒක මූලාති. දැන් යේකේචි අකුසල ධම්මා කියන එකේ අභිධේයාර්ථ කියන්න බලන්න. කියන්න බලන්න යේකේචි අකුසල ධම්මා මොනවද? අවිදේයත් මොහමූල සිද්දකේ මෝහය ගන්න බෑ. මෝහය හැර නෑ නෑ මෙතන යහන ඒකේචි අකුසල ධම්මා යම් අන්න හරි. අකුසල් සිත් 12යි චෛතසික 24 තමයි අපි අකුසල ධර්ම යම් වූ අකුසල ධර්මයෝ වෙත් කියලා ඇහුවාම මොනවද? අකුසල් සිත් 12යි චෛතසික ධර්ම 27යි. චෛතසික ධර්ම 27 අපි තමයි කැඩුවේ කොහොමද? අකුසල් මුල් 3යි අනිකුත් චෛතසික 24යි කියලා. දැන් මෙතනදී මේ ඒක මූල කතාවේදී එහෙමත් නැත්නම් සමාන මූල කියලා කතා කරනකොට අපිට ඕක පොඩ්ඩක් වෙනස් ආකාරයකින් කඩා ගන්න සිද්ධ වෙනවා. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මෙන්න මෙහෙමයි කැඩුවේ. අභිදේය අර්ථ කැඩුවේ අකුසල් සිත් 12 ඒ විදිහටම ලැබුණා. ඊළඟ අපි ගත්තා මෝහ මූල 23 මෝහය. මෝහ මූල 23 මෝහය වෙනම ගත්තා. ඊට පස්සේ මෝහ මූල 23 මෝහය හැර චෛතසික 27 ගත්තා. ඒ කියන්නේ අනිකුත් අකුසල් සිත්වල පොදු වේ දෙනවානේ චෛතසික 27ක් මෝහයත් එක්ක නේද? ඒ ටික වෙනම ගත්තා. ওই ටික තමයි යේ කේචි අකුසල ධම්මා කියලා කියන්නේ. අකුසල් සිත් 12යි මෝහ මූල සිත් දෙකේ මෝහයයි. එතකොට මෝහ මූල සිත් දෙකේ මෝහය හැර ඉතිරි චෛතසික ධර්මයි අනිත් අකුසල් සිත් වල ඉඳන් චෛතසික ධර්මයි පොදු වී ගත්තාම අපිට චෛතසික 27ක් ලැබෙනවා. ඊට පස්සේ මේකෙන් අකුසල මූලෙන් ඒක මූල වෙන සමාන මූල වන ධර්මයව ගත්තාම අපිට අර මෝහ මූල 23 මෝහයෙන් අයින් කරන්න වෙනවා. නේද? එතකොට අපිට මොනවද ලැබෙන්නේ? සංසේ අභිදයි අර්ථ ඇටියට ලැබෙන්නේ අකුසල් සිත් 12යි මෝහ මූල සිත් 23 මෝහය හැර චෛතසික 27යි තමයි ලැබෙන්නේ මේ අකුසල් මුල් වලින් සමාන මුල් වූ ධර්ම කියලා කියනවා. නේද? එතකොට බලමු අපි කොහොමද මේක විසර්ජනේ දීලා තියෙන්නේ කියලා. මෙන්න මෙහෙමයි. කොහොමද? අහේතුකං අකුසලං. මොකද්ද මේ අහේතුක අකුසලේ? මොකද්ද අහේතුක අකුසලේ? මෝහ මූල සිත් දෙක. අහේතුක සිත් මෝ. අහේතුකං අකුසලං. ඒ කියන්නේ මේ සන්නිට්ඨානයේ තියෙන කොටසෙන් තමයි මේ කතා කරන්නේ. අහේතුක අකුසලයක් ගැන කතා කරනකොට මොකද්ද මේ සන්නිට්ඨානයේ තියෙන අහේතුක අකුසලේ?
හේතුකම් මෝහමූල සිද්දකේ තියෙන මෝහය. මෝහමූල සිද්දකේ තියෙන මෝහය බොහොම හොඳයි. ඒක තමයි අහේතුක ඒ මෝහයට තවත් හේතුවක් නැහැ. තවත් හේතුවක් ඇසුරු කරන්නේ නැහැ. ඒක නිසා ඒක අහේතුකයි. එතකොට අන්න ඒ මෝහය ගත්තාම අහේතුකම් අකුසලං අකුසල මූලේන න ඒක මූලං. අකුසල මුල් විසින් සමාන මූල යෝ නෙවෙයි. සමාන මූල නෙවෙයි. සහේතුකං අකුසලං. සහේතුකං අකුසලං කියලා කියන්නේ දැන් මෝහ මූල සිත ගත්තොත්, මෝහ මූල සිත සහ චෛතසික ගත්තොත් එතන තියෙන මොනවද සහේතුක අකුසල තියෙනවද? මොනවද තියෙන සහේතුක අකුසල? අපි මෝහ මූල සිත විතරයි ගන්න. ඒ වගේ තියෙන සහේතුක අකුසල මොනවද? විචිකිච්ඡාව සහේතුක අකුසලයක්ද? විචිකිච්ඡාව සහේතුක අකුසලයක්ද? ඔව්. ඒ වගේම අපි ගත්තොත් එහෙම උද්දච්ච, එතන උද්දච්ච විතරක් නෙවෙයි අනිත් ඒ උද්දච්ච සිතේ තියෙන චෛතසික ධර්මයෝ මේ මෝහය හැර, මෝහය හැර අන්න හරි, මෝහය හැර ඒ සිතේදීන ඉතිරි චෛතසික ධර්මයෝත් සහේතුකයි නේද? ඒ සිතත් සහේතුකයි. එතකොට සහේතුකං අකුසලං කියනකොට එතන අරන් තියෙන්නේ ඔය සන්නිඨානේ අභිදෙය්‍යාර්ථ වලින් මෝහ මූල දෙසිතේයි මෝහය හැර ඉතිරි සියල්ලම සහේතුක අකුසල. අකුසල සිත් 12යි මෝහ මූල දෙසිතේහි මෝහය හැර චෛසික 27 ගත්තාම ඒවා සහේතුකයි. එතකොට අන්න ඒ සහේතුක අකුසලයෝ අකුසල මුල් වලින් ඒක මූල වෙනවා කියන එක තමයි කියන්නේ. එතකොට බලන්න හොඳටම පැහැදිලි කරලා මේ සන්නිට්ඨානයේ ලැබෙන ධර්ම කොටස් දෙකකට බෙදලා කියලා තියෙනවා. කොයි කොටසද සංශයට නොගැලපෙන්නේ? සංශයට ගැලපෙන්නේ කොයි කොටසද කියලා වෙනම කියලා තියෙනවා. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ තමයි මේ යමක ප්‍රකරණය පුරාම අපි නිතරම පිළිතුරක් දෙනකොට ඒක සන්නිට්ඨානයට ගලපන්න ඕනේ. ලංකාවේ ජනගහනය ගැන ඇහුවොත් එහෙම අපි ඉන්දියාවේ ජනගහනය ගැන උත්තරයක් දීලා දුන්නත් ඒක වැරදි. ඒක නිසා හරියටම අපිට දෙන දත්තයන් අනුව තමයි අපි උත්තරේ දෙන්න ඕනේ. ඒ දෙන්න දත්තයන් කොයිද තියෙන්නේ? සන්නිට්ඨානේ. ඒ සන්නිට්ඨානේ විදිහට තමයි අපි ඒකෙන් තමයි සංශය තෝරලා බේරලා පිළිතුරක් විසර්ජනයක් දෙන්න ඕනේ. ඒක දිගටම කළ යුත්තක්. ඒක අපි මතක තියාගන්න. හොඳයි. සසමාවින්න. කියන්න. සපොඩ කරිස්සලේක අප පොඩ පැහැදිලි කරන්න පුළුවන්ද? මොකද්ද අහේතුකං අකුසලං? ඒක චිත්ත සන්තනේ විසජ්ජනේ. ඔව්, අහේතුකං අකුසලං. දැන් බලන්නකො, දැන් සන්නිට්ඨානය ගත්තාම අපිට එතන දීලා තියෙනවා යේකේචි අකුසලා ධම්ම යම් අකුසල වූ ධර්මයෝ වෙද්ද. හරි, එතකොට ඒකේ යටතේ අපි ලයිස්තුවක් දැම්ම සියලුම අකුසල ධර්ම. මොනවද ඒ සියලුම අකුසල ධර්මයෝ කිව්වේ? අකුසල් සිත් 12යි අපි මෙතන වෙන් කරලා ගත්ත අර චෛතසික 27 කියන එක මෙතන මේ මේ බෙදන්න ඕන කම නිසා මෝහ මූල සිතේ මෝහය වෙනම ගත්තා. මෝහ මූල සිත් දෙකේ මෝහයයි ඊට පස්සේ ඉතිරි චෛතසික ධර්ම කියලා 27ක් ගත්තා. ඒක පැහැදිලි දෙයක් ගත්ත විදිහෙත් පැහැදිලිද? ඔවුතුමීට ඒක පැහැදිලිද? ඔව් සර්, පැහැදිලි. හරි, එතකොට දැන් බලන්න මෝහ මූල සිද්දකේ තියෙන මෝහයට සමාන මූල තියෙනවද? ඒ කියන්නේ මෝහ මූල සිතට දැන් අපි කිව්වනේ සාමාන්‍යයෙන් ගත්තොත් සමාන මූල කියලා කියන්නේ දැන් අපි ගත්තොත් ලෝභය ගත්තොත් ඒ ලෝභ සිතක පහළ වෙන සිත ඒ ලෝභ සිතක් පහළනට ඒ සිතටත් ඉතිරි චෛතසික ධර්මයටත් මූල භාවයේ උපකාරයක් ලැබෙනවානේ මේ මූල නිසා, ලෝභය නිසා නේද? ඒ වගේ මෝහ මූලසිතේ තියෙන මෝහයට ලැබෙනවද මූලයකින් අනුග්‍රහයක් නැත්නම් මූලයක මූල භාවයක් ලැබෙනවද? ඒ කියන්නේ සර් තව තව කියන්නේ මෝහයට ලෝභයෙන් උපකාරයක් ලැබෙන්නේ නැහැ කියන එකනේ. ලෝභයෙන් මුකුත් නැහැනේ. කියන්නේ මෝහය ගත්තාම ඒ මෝහයට මූල භාවය ලැබෙන තව මූලයක් නැහැ ඒ සිතේනේ. එතකොට ඒ මෝහය අහේතුකයි. අර අපි ඕක සහේතුක ධම්මා අහේතුක ධම්මා කියලා දුකමාතිකාවලදී කරනකොට හැම කතා කරනවා.
එතකොට මෝහ මූල සිතේ මෝහයට තවත් හේතුවක් නැහැ මූලභාවය ලබා දෙන්න. ඒක නිසා ඒක අහේතුකයි. එතකොට අහේතුක අකුසලයේ කියලා කියන්නේ මේ මෝහ මූල සිද්දකේ තියෙන මෝහයට. ඒක තමයි අපි විසර්ජනේ මුලින් කියන්නේ අහේතුකං අකුසලං අකුසල මූලේන න ඒක මූලං. අකුසල් මුල් වලින් සමාන මූලභාවය ලබන්නේ නැහැ මෝහය කියන එක. හරි? හැබැයි සහේතුක අකුසල ගත්තොත් ඉතිරි සියල්ලම සහේතුක අකුසල. අකුසල් සිත් 12යි මෝහ මූල 23 මෝය හැර ඉතිරි සියලු අකුසල් සිත් වල ඉඳන චෛතසික 27ම ගත්තා. ඒවා අකුසල මූලෙන් සමාන මූල වෙනවා. ඒක නිසා සහේතුකං අකුසලං අකුසල මූලේන එක මූලං කියලා ඉතිරි පද ටික වෙන් කරලා පෙන්නනවා. දැන් පැහැදිලිද? ඇදිරිස කොහොම පිළි හොඳයි, තෙරුවන් සරණයි. හොඳයි, අපි යමු ඊළඟට. මේකේ පරිලෝමය. යේවාපන අකුසල මූලේන ඒක මූලා සබ්බේතේ ධම්මා අකුසලාද. කොහොමද කියන්නේ? යලිවනාහි අකුසල මුල් විසින් සමාන මූල වූ ධර්මයෝ ඇද්ද ඒ සියල්ල අකුසලද කියලා අහන්නේ. මොකද හිතන්නේ මේ ගැන? අකුසල් මුල් වලින් සමාන මූල ලැබෙන ධර්ම ගැන කියනකොට මොනවද දෙන්න ඕනේ ඔතනට? මොනවද ඔතනට දෙන්න ඕනේ? අකුසල් සිත් 12යි. ඔව්. චෛතසික 27යි. අහ. චිත්තද රූප. ඔව්, අකුසල සමුත්ථාන රූපයි නේද? හැබැයි එතෙන්දී අපි මතක තියාගන්න ඕනේ අපි ගිය පහුගිය අනුලෝමයේදී කතා කරපු දේකුත් මතක තියාගන්න ඕනේ නේද? අකුසල මුල් වලින් සමාන මූල නැති වෙච්ච තව ධර්මයක් තියෙනවා. මොකක්ද? මෝහමුල මොහොමුල් සිද්දේ මෝහය මොහොය හැරගෙන ලියන්න වෙනවා නේද? අපිට එහෙම ලියන්න වෙනවා. කොහොමද අපි ලියන්න වෙන්නේ? එතකොට අපි ලියන්න අකුසල් සිත් 12යි මෝහ මූල 23 මෝය හැර චෛතසික 27යි අකුසල සමුත්ථාන රූපයි නේද? එතකොට ඔය ධර්ම වලින් සංසේ යහන අකුසල කියන්නේ මොනවද? ඔය ධර්ම ටිකෙන් ඇයි අපි ඔය ධර්ම ටිකෙන් කියලා කිව්වේ? අපි සන්නිට්ඨාණයෙන් තමයි ධර්මය තෝරගන්න ඕනේ සංසේත. එතකොට මේ සන්නිට්ඨාණය අප මෙන්න මේ ධර්ම වලින් මොනවද අකුසල්? අකුසල් සිත් 12යි මෝහ මූල 23 මෝහය හැර චෛතසික 27යි තමයි අකුසල් කිව්වේ නේ. අකුසල සමුත්ථානේ රූප අකුසල් වෙන්නේ නැහැ නේද? එහෙමනම් අපිට පිළිතුර ලැබෙන්නේ කොහොමද? අකුසල සමුත්ථානං රූපං අකුසල මූලේන ඒක මූලං න අකුසලං. බලන්න කොච්චර ලස්සනට කියලා තියෙනවා. මුලින්ම කිව්වා අකුසල සමුත්ථාන රූපේ සන්නිට්ඨාණයට ගැලපෙනවා කියලා. කොහොමද කිව්වේ? අකුසල සමුත්ථානං රූපං අකුසල මූලේන ඒක මූලං කියලා කියන්නේ සන්නිට්ඨාණයට ගැලපෙනවා. නමුත් න අකුසලං. නමුත් සංසයට ගැලපෙන්නේ නැහැ කියලා පෙන්වනවා. ඊට පස්සේ කිව්වා අකුසලං. මොනවද අකුසලං කියලා කියන්නේ සන්නිට්ඨාණේ? අකුසල් සිත් 12යි මෝහ 23 මෝය හැර චෛතසික 27යි කියන්නේ අකුසලය අකුසල මූලයෙන් සමාන මූලත් වෙනවා අකුසලත් වෙනවා. අකුසලද කියලා නැහැනේ ප්‍රශ්නේ. එතකොට සමාන මූල වෙනවා කියලා කිව්වෙ මොකක්ද? ඇයි සන්නිට්ඨාණයට ගැලපුවා. අකුසලයේ කියන එක අකුසල මූල වලින් සමාන මූල වෙනවා කියලා කිව්වේ අකුසලයේ කියන එක ගැලපුවා සන්නිට්ඨාණයට. හැබැයි ඒ වගේම සංසයටත් ගැලපුවා. අකුසලත් වෙනවා කියලා. පැහැදිලිද ඒක? මොන හරි තියෙනවද ප්‍රශ්නයක්? මම හිතනවා පැහැදිලි ඇති කියලා. නැත්තම් අහන්න. හොඳයි. දැන් එතකොට අපි කතා කරේ අවසාන වශයෙන් කරේ 14 නේ. දැන් 15 ගත්තාම 15 මොන යමකේද කියලා කියන්න බලන්න කවුරු හරි. පදේයයි, ණයයි, යමකේ. ඉදිරිපත් වෙලා කියන්න බලන්න. කුසල පතේ මුලේ නම් මුලමයි අඤ්ඤමඤ්ඤ යමක අඤ්ඤමඤ්ඤ අකුසල පදේ මූල නයේ අඤ්ඤමඤ්ඤ මූල යමකේ. බොහොම හොඳයි.
හොඳයි මං හිතනවා මෙහෙමයි අපිට ලැබෙන්නේ කොහොමද ඒකේචි අකුසල මූලේන ඒක මූල ධම්මා සබ්බේති අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලාති යම් යලිවන් නැ යලි නැ යම් වූ අකුසල මූලෙන් සමාන මූල වූ ධර්මයෝ ඇද්ද ඒ සියල්ල අකුසල මූල විසින් අඤ්ඤමඤ්ඤ මූල වෙනවද කියලා අහන මොකද්ද මේකට දෙන්න පුළුවන් උත්තරේ මොනවද අකුසල් මුල් වලින් අඤ්ඤමඤ්ඤ මූල වෙන ධර්ම මොනවද අකුසල් මුල් තුන අකුසල් මුල් තුන නේද අකුසල් මුල් විසින් සමාන මූල වූ ධර්ම මොනවද සන්නිට්ඨානේ කියන මොනවද අකුසල් සිත් 12යි ඔව් අකුසල් මුල් තුන හැර චෛතසික 24යි වෙන චිත්තජ රූප චිත්තජ රූපයි අපි හැබැයි බලන්න ඕනේ මෙතනදීත් සමාන මූල ඇති ධර්ම කිව්වම අකුසල් ගිඩිමුත් මොන හරි අයින් කරන්න වෙනවනේ අපිට නේද මොනවද අපි අකුසල් ගොඩෙන් අයින් කරන්නේ මෝහ මූල සිත්තල මොහේ නේද කොහොම හොඳයි එතකොට මොකද්ද මෙතන ලැබෙන්නේ අපිට අකුසල් සිත් 12යි අභිදෙය මේ සන්නිට්ඨානේ අභිදෙය අර්ථ ලැබෙන්නේ අකුසල් සිත් 12යි මෝහ මූල දෙසිතෙහි මෝහය හැර චෛතසික 27යි අකුසල සමුට්ඨාන රූපයයි නේද ඊට පස්සේ සංසයට ගැලපෙන්නේ මොකක් සංස අඤ්ඤමඤ්ඤ මූලාති කියලා හනේ අඤ්ඤමඤ්ඤ මූල කියලා කියන්නේ අකුසල් මුල්මයි නේද අකුසල් මුල් මේ සිත්වල එකට උපදින අකුසල් මුල් තමයි අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ නේද මට කියන්න දැන් අපි දන්නවා ත්‍රි හේතුක කුසල් තියෙනවනේ. හරි? ඒ වගේ ත්‍රි හේතුක අකුසල් තියෙනවද? නැහැ. අකුසල් නැහැ නේද? වැඩිම උනොත් තියෙන්නේ අකුසල මූල දෙකක් නේද? අවම වශයෙන් තියෙන්නේ කීයද? එකයි. එකයි තමයි මෝහ මූල දෙසිතේ දෙන මෝහය නේද? එතකොට බලන්න අපි කොහොමද උත්තර දෙන්න ඕනේ? මූලානි යානි ඒකතෝ uppajjanti අකුසල මූලානි ඒක මූලානි චේව අඤ්ඤමඤ්ඤ මූලානි ච මූ අකුසල මු එකට උපදින අකුසල මූලියෝ වෙද්ද ඒව සමාන මූලත් වෙනවා අඤ්ඤමඤ්ඤ මූලත් වෙනවා දැන් බලන්න මේ එකට උපදින අකුසල මූලයෝ කිව්වහම බලන්න ඒකට තනියෙන් උපදින අකුසල මූලයක් එතන ගන්න බෑ මූලානි කියලා කියන්නේ බහු වචනේ. එතකොට මූලයෝ වෙද්ද එකට උපදින අකුසල මූලයෝ වෙද්ද ඒවා සමාන මූලත් වෙනවා අඤ්ඤමඤ්ඤ මූලත් වෙනවා. අවශේෂා අකුසල මූල සහජාතා ධම්ම. අකුසල මූලයන් එක්ක සහජාතව උපදින අකුසල් සිද්ධුණා. ඒ වගේම අනිකුත් අකුසල් මුල් තුන හැර ඉතිරි චෛතසික ධර්මයොත් ඒ වගේම අකුසල සමුට්ඨාන රූප කියන චිත්තජ රූපත් ගත්තාම ඒව සහජාත ධර්ම එකට උපදින්නේ. හැබැයි ඒව අකුසල මූලයෙන් ඒක මූල වුණාට අඤ්ඤමඤ්ඤ මූල නෙවෙයි. අඤ්ඤමඤ්ඤ මූල නෙවෙයි කියලා කියනවා. මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා. නැත්තම් අහන්න ඕන වෙලාවක. හොඳයි. ඔව් මයික් එකකින් සද්දයක් එනවා පොඩ්ඩක් බලන්න. හොඳයි. ඊළඟට ඔන්න පටිලෝමේ මේ අඤ්ඤමඤ්ඤ මූල යමකේ පටිලෝමේ මොකද්ද? ඒවාපන අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලා සබ්බේතේ ධම්මා අකුසලාති. දැන් කියන්න අනුලෝම පුච්චාවත් මතකේ තියාගෙන පටිලෝම පුච්චාවේ සන්නිට්ඨාණයට ලැබෙන අභිදෙයාර්ථ මොනවද කියන්නේ? ඒවාපන අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලා. මොනවද? යම් වූ අකුසල මූල විසින් අඤ්ඤමඤ්ඤ මූලයෝ ඇද්ද? මොනවද? මෝහමුල දෙසිතේ මෝහය හැර අකුසල මුල් තුන. අන්න හරි. ඊට පස්සේ ඒ සියල්ල අකුසලද කියලා අහන්න. මොකද්ද එතකොට අපිට විසර්ජනේ හැටියට ලැබෙන්න ඕන? ආමන්ත අපි බැලුවොත් එහෙම එකට උපදින්නා වූ අකුසල මුල් තමයි මෙතනදී ගන්නේ
අඤ්ඤමඤ්ඤ මූල හැටියට. එතකොට අපිට ඇත්තටම එකට උපදිනවා කියලා කියනකොටම අපි මෝහ මූල සිද්දකේ මෝහය අයින් වෙනවා. මොකද එකට උපදින්නේ නැහැනේ, එතන මුල් ගොඩක් මුල් දෙකක් උපදින්නේ නැහැනේ. හරි, එතකොට ඒ අයින් වෙනවා. එතන ඇත්තටම කියනවා නම් හරි කිව්ව කතාව, එතන මෙතන මෝහ මූල සිද්දකේ මෝහය හැර කියන අවස්ථාව අපිට සලකන්න වෙනවා. ඒ සියල්ල අකුසලද කියලා ඇහුවොත් එහෙම අකුසල් මුල් තුන අනිවාර්යයෙන්ම අකුසලයිම තමයි නේද? එතකොට අපිට ආමන්තා කියන නම තවදුරටත් මතක තියාගන්න, මේ අකුසල් මුල් තුන එකම සිතක යෙදෙන්නේ නැහැ කියන එක මතක තියාගත යුතුයි. හොඳයි, ඒ තමයි 15 වෙනි එක. අකුසල පදේ මූල මූල ණය ගැන මොකද්ද අපිට දැන් කියන්න පුළුවන්? අපි අර කුසල පදේ මූල මූල ණය ගැන ඉගෙන ගත්තා වගේම අපිට කියන්න පුළුවන් 16 17 18 කියන මේ මූල මූල ණයේ තියෙන යමක තුන ඔය ආකාරයෙන්ම තමයි විස්තර කරගන්න වෙන්නේ. වෙනස තමයි මූල කියන එක වෙනුවට මූල මූල කියන එක යොදලා තියෙනවා. ඒ නිසා ඒක ගැන නැවත වරක් විස්තර කළ යුතු නැහැ. තම තමන් බලා ගන්න කොයි විදිහටද කියලා තියෙන එක. ඇත්තටම අර මූල කියන එක වෙනුවට මූල මූල කියන වචනේ යොදලා තියෙනවා. මූල නම් වූ මූල කියන එක. මූල කිව්වත් මූල නම් වූ මූල කිව්වත් දෙකම අභිදෙය අර්ථ වශයෙන් ගත්තාම, ඒකේ තේරුම අර්ථ වශයෙන් ගත්තාම සමානයි. මේක නිසා වෙනම විස්තර කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට අකුසල පදේ මූලක ණය අපිට 19 20 21 කියලා ලැබෙන්නේ. මූලක ණය 22 23 24 හැටියට ලැබෙන්නේ මූල මූලක ණය. එතකොට අපි බලමු 19. ඒකේචි අකුසල ධම්මා සබ්බේති අකුසල මූලකාති. ඔන්න දැන් මොකද කියන්නේ? යම් වූ අකුසල ධර්මයෝ, යම් කිසි අකුසල ධර්මයෝ වෙද්ද ඒ සියල්ල අකුසල් මුල් ඇත්තෝද කියලා අහන්නේ. එතකොට අර අපි කලින් කතා කරා වගේම අකුසල් මුල් නැති අකුසල තියෙනවානේ. අහේතුකං අකුසලං. මොකද්ද මේ අහේතුකං අකුසලං කියලා කිව්ව ධර්මය මොකද්ද? මෝහදසිතේ මෝහය තමයි මේ අහේතුකං අකුසලං කියලා කිව්වේ. ඒක අකුසල මූලක නැහැ. අකුසල මූල් සමග යෙදිලා නැහැ. මූල් සහිත වෙන්නේ අකුසල මූල් සහිත එකක් නෙවෙයි. සහේතුකං අකුසලං අකුසල මූලකං. හරි, සහේතුක අකුසල තියෙනවා නම් ඒ සියල්ල අකුසල මූලත් එක්ක ඉන්න ධර්ම කියන එකයි කියන්නේ. ඊට පස්සේ පටිලෝමයේ කියනවා ඒවාපන අකුසල මූලකා සබ්බේතේ ධම්මා අකුසල. යම් වූ අකුසල මූලක වූ ධර්මයෝ ඇද්ද ඒ සියල්ල අකුසල ධර්මද කියලා අහනවා. දැන් අපි මතක තියාගන්න ඕනේ මූලකා කිව්ව තැනදී අපිට කිව්වා අර ඒක මූල විදිහට බලන්න කියලා නේ. ඒක නිසා අපිට අර අකුසල සම්මුඨාන රූපත් සලකන්න වෙනවා. යම් වූ යම් වනාහි අකුසල මූලක වූ ධර්මයෝ ඇද්ද කියනකොට අපිට සලකන්න වෙනවා අකුසල් මුල් තියෙන නාම ධර්මයක් ගන්න වෙනවා. ඒ වගේම අකුසල සමුට්ඨාන රූප ධර්මත් ගන්න වෙනවා. එතකොට කියනවා අකුසල සමුට්ඨානං රූපං අකුසල මූලකං න අකුසලං. අකුසල සමුට්ඨාන රූපය නැත්නම් ඒ චිත්තජ රූපය අකුසල මුල් සහිත දෙයක්, මුල් මුල් එක්ක තියෙන දෙයක්. ඒ කියන්නේ මේ මුල් එක්ක කියනකොට මේ මිශ්‍ර වෙලා තියෙනවා කියන එක නෙවෙයි. නමුත් ඒ අර ඒක මූල සමාන මූණ ලැබූ ධර්මයක්, සමාන මූල ඇති ධර්මයක්. ඒකයි අපි අර මූලක කියනකොට සමාන මුල් කියන අර්ථයෙන් ගන්න කියලා කිව්වේ. ඒකයි යමක වාචනා මාර්ගයේ. එතකොට අකුසල සමුට්ඨාන රූපයත් සමාන මුල් ඇති ධර්මයක්. ඒකින්ද ඒකත් ගත්තා. හැබැයි ඒක අකුසල නෙවෙයි. ඒක සමාන මුල් ඇති නැත්නම් අකුසල මූලක වෙනවා. නමුත් ඒක අකුසල වෙන්නේ නැහැ. අකුසල ගත්තොත් අකුසල මේ මූලකත් වෙනවා, අකුසලත් වෙනවා. අකුසලේ ගත්තම අකුසල මූලකත් වෙනවා, අකුසලත් වෙනවා. මම හිතන එක පැහැදිලි ඇති කියලා. 20 ගත්තොත් මොකද්ද මේ කියන්නේ? අකුසල පදේ මූලකණයි ඒක මූල යමකේ. ඒකේචි අකුසල ධම්මා සබ්බීති අකුසල මූලේන ඒක මූල කාති. හරි,
එතකොටත් අර විදිහටමයි අපිට ගන්න වෙන්නේ අකුසල අහේතුකං අකුසලං අහේතුක අකුසලය අකුසල මුල් වලින් සමාන මූල ඇති ධර්මයක්. මොකද දැන් අපිට කිව්වනේ මූලක ණයයි ඒක මූල ණයයි එක විදිහට ගන්න කියලා නේද? එතකොට අපිට කලින් ලැබිච්ච උත්තරේම තමයි මෙතන හම් වෙන්නේ. අහේතුක අකුසලයේ අකුසල මුල් විසින් ඒක මූල වෙන්නේ නැහැ. සහේතුක අකුසලයේ අකුසල මුල් විසින් ඒක මූල වෙනවා. ඊට පස්සේ ඒකේ පටිලෝම පුච්චාවහන්නේ යේවාපන අකුසල මූලේන ඒක මූලකා සබ්බේතේ ධම්මා අකුසලාති. යම් වූ අකුසල මූල විසින් සමාන මූල වූ ධර්මයෝ ඇද්ද ඒ සියල්ල අකුසලද කියලා අහනකොට කියනවා අකුසල සමුට්ඨානං රූපං අකුසල මූලේන ඒක මූලකං න අකුසලං. අකුසල සමුට්ඨාන රූපේ අකුසල් සිත් එක්ක ඇති වෙන මේ චිත්තජ රූප අකුසල මුල් වලින් සමාන මූල ඇති ධර්මයක්. නමුත් ඒක අකුසල් නෙවෙයි. අකුසලං අකුසල මූලේන ඒක මූලං චේව අකුසලංච. අකුසලය කියන එක අකුසල මුල් විසින් සමාන මූලද වෙනවා අකුසල යද්ද වෙනවා කියලා ඒ විදිහට කියනවා. ඒක මොනවා හරි නොතේරෙන තැනක් තියෙනවා නම් අහන්න. අපි ඊළඟට 21ට ගියොත් මේ තමයි අකුසල පදේ කියන්න බලන්න මොකද්ද මේ යමකේ කියන මොකද්ද මේ යමකේ? අයි අඤ්ඤමඤ්ඤ මූල යමකේ. අකුසල පදේ මූල ලක්ෂණයේ අඤ්ඤමඤ්ඤ මූල යමක. බොහොම හොඳයි. එතකොට එතන අහන්නේ මොකද්ද? ඒකේචි අකුසල මූලේන ඒක මූල කා ධම්මා. යම් කිසි අකුසල මූල විසින් සමාන මූල ඇති ධර්මයෝ වෙද්ද සබ්බේතේ අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලකාත්. ඒ සියල්ල අකුසල මූල විසින් අඤ්ඤමඤ්ඤ මූල වෙනවද කියලා. එදෙනිත් අපිට අර පුරුදු උත්තරයම දෙනවා. මොකද්ද? මූලානි යානි ඒකතෝ උප්පජ්ජන්ති අකුසල මූලානි ඒක මූලානි චේව අඤ්ඤමඤ්ඤ මූලකා අඤ්ඤමඤ්ඤ මූලකානිච. ඒ කියන්නේ මූලකාතිච. සෝරි. මූලානි යානි ඒකතෝ උප්පජ්ජන්ති අකුසල මූලානි. යම් වූ මුල් වගේ තියනවා නම් එකට උපදින අකුසල් මුල් වෙච්ච ඒවා සමාන මුල් අකුසල මූල විසින් සමාන මූලත් වෙනවා අඤ්ඤමඤ්ඤ මූලත් වෙනවා. ඒ කියන්නේ මූලම තමයි ඒ සිත්වල එකට උපදින මුල්ම තමයි අකුසල් මුල්ම තමයි අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ. හරි. අවශේෂා අකුසල මූල සහජාතා ධම්මා. දැන් බලන්න අවශේෂ අකුසල මූල සහජාතා කියලා ගත්තොත් එහෙම ඒ අර රූපත් අයිති වෙනවා. හරි. ඒ රූපත් අයිති වෙනවා අවශේෂ චෛතසික ධර්ම අවශේෂ සිත් සියල්ලම අයිති වෙනවා. ඒකට කියනවා ඒව අකුසල මූල වලින් සමාන මූල ඇති ධර්ම තමයි. හැබැයි ඒව අඤ්ඤමඤ්ඤ මූල ඇති ධර්ම නෙවෙයි කියලා කියනවා. ඊට පස්සේ අවසානයේදී මේකේ පටිලෝම පුච්චාව අහනවා යේවාපන අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලකා සබ්බේතේ ධම්මා අකුසලාති කියලා. යලිවනාහි අකුසල මූල විසින් අඤ්ඤමඤ්ඤ මුල් සහිත වූ ධර්මයෝ ඇද්ද ඒ සියල්ල අකුසලද කියලා අහනවා. අකුසල මුල් විසින් අඤ්ඤමඤ්ඤ මුල් ඇති ධර්මයෝ කියලා කියන්නෙම මුල් ටිකම තමයි අකුසල මුල් ටික තමයි එකට උපදින අකුසල මුල් ටික. එහෙමනම් ඒව අනිවාර්යයෙන්ම අකුසලයි. ඒක නිසා එසේය කියලා පිළිතුරක් දෙනවා. මේ ටික පැහැදිලිද? මොන හරි ප්‍රශ්න තියෙනවද? හරි. අකුසල පදී සමාවෙන්නේ එතකොට එතනදී මෝහදේශිතේ මෝහය අයින් වෙනවද? එතකොට ඒව අපන්න අකුසල මූලේන අඤ්ඤමන මූලකා සබ්බේති ධම්මා අකුසලාති කියනවාම ඔව් අඤ්ඤමඤ්ඤ මූල කියලා ගන්නම බෑනේ. මෝහසිතේ එකයිනේ තියෙන්නේ නේද? එකකට ඔව් එක මූලයක් තියෙනකොට අන්‍යෝන්‍ය කියලා කියන්න බෑ. තනියෙන් ඉන්න කෙනෙකුට කියන්න බෑනේ. අන්‍යෝන්‍ය උදව් කරනවා කියලාවත් කියන්න බෑ. තනියෙන් ඉන්නවා නනේ. තවත් එකක් එක්ක ඉන්න ඕනේ අන්‍යෝන්‍ය වෙන්න නේද? ඒ විදිහටම තමයි මෙතනත් යන්නේ. ඔව් ඊට පස්සේ දැන් අපි මූලක ණයනේ බැලුවේ. අකුසල පදේ මූලක ණයනේ. මූලක ණය අඤ්ඤමඤ්ඤ මූල යමකේ තමයි අපි ඔය 21 වෙනියට බැලුවේ. ඊළඟ 22 23 24 කියන යමකේ වල තියෙන්නේ මූල මූලක ණය.
එතකොට දැන් අපි දන්නවා මූල මූලක කියලා කියන්නේ මූලක කියන අර්ථයම තමයි මූල නම් වූ මුල් සහිත කියන එක තමයි මූල මූලක කියන්නේ. මූලක කියන්නේ මුල් සහිතයි කියන එකයි මූල මූලක කියලා කියන්නේ මුල් නම් වූ මූල සහිත නැත්නම් අර සමාන සමාන මුල් ඇති කියන අර්ථයනේ නේද? මූලක කියලා කියන්නේ සමාන මුල් ඇති කියන අර්ථය. මූල මූලක කියන්නේ මුල් නම් වූ සමාන මුල් ඇති කියන අර්ථය. එහෙමනම් මේ විදිහටමයි විස්තර කරගත යුතු වෙන්නේ. මෙතනින් අකුසල පද ණය චතුෂ්කය ඉවර වෙනවා. අපි හැම එකක්ම දිගින් දිගට විස්තර කරේ නැහැ. දැන් මේ අපි යම් කිසි පදනමක් දාගත්තානේ නේද? යමකයක් කියන්නේ පුච්ඡා දෙකක් බව දන්නවා. අනුලෝම පුච්ඡා, පටිලෝම පුච්ඡා කියලා. අනුලෝම කියන එකෙත් සන්නිට්ඨානයක් තියෙනවා, සංශයක් තියෙනවා, විසර්ජනයක් තියෙනවා. එතකොට සංශේ අපි තෝරලා බේරලා ගන්න සන්නිට්ඨානයේ තියෙන ධර්ම අතරින් ධර්ම වලට ගලපලා ඒ බවත් අපි දන්නවා. ඉතින් මේ විදිහට යනකොට යම් කිසි පුහුණුවක් පුරුද්දක් අපිට ඇති වෙනවා. දැන් මේ යමක ප්‍රකරණේ ද ඉදිරියට ගොඩාක් තියෙනවානේ. ඒව කරනකොට ඒ පුරුද්ද ඇති වෙනවා. එතකොට මේ අකුසල පද ණය චතුෂ්කයේ මෙතනින් ඉවරයි. ඊළඟට තියෙන පදය මොන පදේ? අකුසල පදයෙන් පස්සේ අව්‍යාකත පදය. මම දැම්ම නේද මේ ඒකට අවශ්‍ය උත්තරේ දැම්ම නේ. හොඳයි. අව්‍යාකත පදේ අව්‍යාකත කියලා කියනවා, අභ්‍යාකත කියලා කියනවා. වයන්නයි බයන්නයි මාරු කරන්න පුළුවන් නේද පාලි? එතකොට අභ්‍යාකත කියලා කියන්නේ ඒක. ඊළඟට අව්‍යාකත කියලා කියන්නේ මොකද්ද? කුසලත් නොවන අකුසලත් නොවන කියන අර්ථය තමයි අව්‍යාකත කියලා කියන්නේ නේද? එතකොට දැන් බලන්න මෙතනදී මේ 25 වෙනි යමකේ දැන් මේ අව්‍යාකත පදය කීවෙනි යමකේ දක්වා යනවද? කීවෙනි යමකේ දක්වා යනවද? 36. 36 දක්වා. 12ක් තියෙන්න එපානේ. එතකොට 36 දක්වා මේක යනවා. නේද? එතකොට බලන්න මෙතින් දිහන්නේ මොකද්ද? පුච්චා වන් ලෝම් පුච්චාව. ඒකේචි අභ්‍යාකත ධම්මා සබ්බේතේ ධම් සබ්බේතේ අභ්‍යාකත මූලාති වෙන්න ඕනේ. මම පොඩ්ඩක් ඒක හදලා දාන්න. සබ්බේතේ මං හිතනවා දැන් ඒක හැදුවේ එක පේනවද? පේනවා නේද? පේනවා සර්. ඔව් පේනවා. ඒකේචි අභ්‍යාකත ධම්මා සබ්බේති අභ්‍යාකත මූලාති. යම් වූ අභ්‍යාකත ධර්මයෝ වෙද්ද ඒ සියල්ල අභ්‍යාකත මූලද කියලා අහන්න. මොකද හිතන්නේ? මොනවද මේ අභ්‍යාකත ධර්ම කියලා කියන්නේ? කියන්න බලන්න මොනවද මේ අභ්‍යාකත ධර්ම කියලා කියන්නේ? මොනවද? විපාක සිත් 36යි, ක්‍රියා සිත් 20යි, අව්‍යාකත මූල 3යි, ඉතිරි චෛතසික 35 හැටියට ගත්තම 38 කියන එක රූප 28යි නිර්වාණය නේද? එතකොට සබ්බේති අභ්‍යාකත මූලද කියනකොට මේ සංසය මොකක් ගැන දහන්නේ? මේ සන්නිට්ඨානයේ තියෙන ටිකට ගැලපුවොත් එතනින් ගන්න පුළුවන් මොනවද? අභ්‍යාකත මූල තුන විතරයි නේ නේද? එතකොට මේකට දෙන උත්තරය මොකද්ද? හිතා ගන්න පුළුවන්ද මොකද්ද විසර්ජනයේ ලැබෙන්නේ? තීනේව තුනක් විතරමයි, තුනක්මයි. මොනවාද? අභ්‍යාකත මූල තුනක්මයි. අවශේෂා අභ්‍යාකත ධම්මා න අභ්‍යාකත මූල. අවශේෂ අභ්‍යාකත ධර්ම කියලා කිව්වෙ එතකොට මොනවද? විපාක 36යි, ක්‍රියා සිත් 20යි, අභ්‍යාකත මූල තුන හැරුණාම ඉතිරි චෛතසික 35යි, රූප 28යි, නිර්වාණයයි කියන්නේ මේ අභ්‍යාකත ධර්ම තමයි. හැබැයි ඒව අභ්‍යාකත මූල නෙවෙයි. මම හිතනවා මේක පැහැදිලි ඇති. මෙන්න මේ විදි දැන් මේ සන්නිට්ඨානේ දැන් මේ පළවෙනි මූල ණයේ දි පළවෙනි යමකේ දැන් 25 වෙනි යමකේ කියන්නේ අභ්‍යාකත පදේ පළවෙනි යමකේ. මේකෙන් දැන් අපි මේ අභ්‍යාකත ධර්ම කියන්නේ මොනවද කියන එක ලයිස්තුගත කරා. මේ අනුව
පුළුවන් වෙන්න ඕනේ ඉතුරු ටික හදාගන්න. හොඳයි, මේකේ පටිලෝමයේ බැලුව යේවාපන අභ්‍යාකත මූලා සබ්බේතේ ධම්මා අභ්‍යාකතාති. මොකක්ද යේවාපන අභ්‍යාකත මූලා කියන එකේ අභිධේයය? අභ්‍යාකට මූල තුන. අභ්‍යාකත මූල තුන. ඒ අභ්‍යාකත මූල තුන අපි කිව්වා ලැබෙන්නේ විපාක සිත්වල. මොන විපාක සිත්වලද ලැබෙන්නේ? මම අහන්න ප්‍රශ්නයක් අහන්න. මොන විපාක සිත්වලද මේ අභ්‍යාකත මූල ලැබෙන්නේ? අපි මොකක්ද මේ සිත්වලට? සහේතුක. සහේතුක විපාක සිත්වල සහ සහේතුක ක්‍රියා සිත්වල නේද? සහේතුක ක්‍රියා සිත්වල සහේතුක විපාක සිත්වල තමයි මේ අභ්‍යාකත මූල කියන ඒවා ලැබෙන්නේ. එතකොට සබ්බේතේ ධම්මා අභ්‍යාකතාති, ඒ අභ්‍යාකත මූල සියල්ල අභ්‍යාකතද කියලා ඇහුවොත් මොකද දෙන උත්තරේ? ආමන්ත. ආමන්ත නේද? ආමන්ත කියලා පිළිතුරක් අපිට ලැබෙනවා. එතකොට ඉතිරිය සුගමයි කියලා මම ලියලා තියෙනවා. මොකද මේ යමක ප්‍රකරණයේ තියෙන පරාසය ගත්තහම අපිට මේක අවුරුද්දකින් ආවරණය කරන්න බෑ. අපි හැම යමකයක්ම විසඳන්න ගියොත් අපි හැම යමකයක්ම විසඳන්න ගියොත් සෑහෙන කලක් යනවා. විශේෂයෙන් අපි ඉස්සරහට කතා කරනවානේ ඉන්ද්‍රිය යමකේ වගේ මහ විශාල පරාසයක් කතා කරනවා නේ. ඒවට ගිහාම දැන් මේ මේ මූල යමකේ ගත්තා. මූල යමකේ පොතේ සඳහන් වෙන්නේ යමක 48යි. අපි එතන හේතු වාරය ආදී දේවල් නිදාන වාරය වගේ දේවල් කතා කරන්නේ නැහැ නේ. විශේෂයෙන් ඒවා තියෙනවානේ, තියෙනවා කතා කරන්න. ඒ වගේම කුසල ත්‍රිකය විතරක් නෙවෙයි, ත්‍රික 22යි දුක 100යි ආදී වශයෙන් තිබ්බට අපි ඒව ගැන මේකෙදි විස්තර කරන්න යන්නේ නැහැ. ඉතින් ඒක නිසා මෙතනදී මූලික දැනුමක් ලබා දෙනවා. මේකේදී රාමුව දාලා දෙනවා, රාමුව ගැන විස්තර කරනවා. කොයි විදිහටද මේ යමක යන්නේ නැති වෙලා තියෙන, යමක කීයක් එනවද, ඒ ආදී වශයෙන් විස්තර ටික ඔක්කොම අපි ඉගෙන ගන්න මහන්සි ගන්නවා. නමුත් වෙන වෙනම යමකයන් හදාරණ එක තමන්ට අයිති වැඩක්. ඒක තමයි 90%. අපි මේ මෙතන කරන්නේ 10%. දැන් අපි පැය 6 අද අවසන් වෙනකොට පැය 6යි ගත කරලා තියෙන්නේ. මේ පැය 6ේදී කරන්න පුළුවන් කොටස ඉතාමත්ම සීමිතයි. හැබැයි මේ එකක් එකක් ගන්න ඉගෙන ගන්නවා නම් තමන් මහන්සි වෙලා වැඩිපුර වෙලාවක් ගත කරලා මේවා කරුණ ඉගෙන ගන්න වෙනවා. ඉතින් ඒක ධර්මයේ අවබෝධ කරගන්නවා නම් විටින් විට ඒවා බලලා හදාරන්න වෙනවා. දැන් ඉතිරිය සුගමයි කියලා කියන්නේ මෙන්න මේ මේ ටික දන්නවා නම් අභ්‍යාකත ධර්ම කියලා කියන්නේ මොනවද, අභ්‍යාකත මූල කියලා කියන්නේ මොකද, මොනවද කියලා දැනගත්තාම අපිට මේ දැන් දන්නවා නේද? දැන් සමාන මූල ලැබෙනවා කිව්වම අපි දන්නවා ඒක චිත්තජ රූප වලටත් ඒ සමාන මූල ලැබෙනවා නේද? ඒ පදනම ඇතුව ඉදිරියට ගිහිල්ලා මේ යමක විසඳන්න නැත්නම් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි, අපි බලමු ඊළඟට අපි මොනවද බලන්න. නාම පදේ අව්‍යාකත පද සුගමයිනේ. දැන් අපි නාම පදයට යනවා. නාම පදයේදී 37 වෙනි යමකය තමයි අපිට පළවෙනිම නාම පදේ යටතේ තියෙන යමකයට හම්බ වෙන්නේ. අවසාන පදේ මොකද්ද? නාම පදේ යටතේ හම්බ වෙන යමකේ මොකද්ද අංකය? 48. 48. හරි. කොහොම මේක කියන්නේ? යේකේචි නාමා ධම්මා, මම හිතන්නේ අපි මේක තියෙනවා. යේකේචි නාමා ධම්මා සබ්බේතේ නාම මූලාති කියලා තමයි අහන්නේ. යම් වූ නාම ධර්මයෝ වෙද්ද ඒ සියල්ලම නාම මූලද කියලා අහන්නේ. මොනවද නාම ධර්ම කියලා කියන්නේ? කාට හරි කියන්න පුළුවන් මොනවද යම් වූ නාම ධර්මයෝ වෙද්ද කියන මොනවද නාම ධර්ම? චෛතසික, නිර්වාණ, චෛතසික 52. සිත් කියන්නේ 89. කෙට ක්‍රමයට 89. හරි. චෛතසික 52. 52. 52 අපි නාම මූල ටික අයින් කරලා කිව්වොත් කොහොමද? නාම මූල කීයක් තියෙනවද? නාම මූල කීයක් තියෙනවද? 9. නාම මූල තියෙනවා 9ක් නේද? මොකද අපි දැන් අපි කතා කරා කුසල මූල ගැන කතා කරා, අකුසල මූල ගැන කතා කරා, අව්‍යාකත මූල ගැන කතා කරා නේද?
හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තමයි කුසල මූලයි අව්‍යාකත මූලයි කියන දෙකම හඳුන්වන්නේ අලෝභ අදෝස අමෝහ කියන නම් වලින්. නමුත් නාම මූල කිව්වහම අපිට ඒ නාම තුන දෙකකට ගොනු කරන්න වෙනවා නේද? කුසල කියන ටිකට අලෝභ අදෝස සමෝහ කියන ටික දාන්න ඕනේ කුසල මූල හැටියට, අව්‍යාකත මූල හැටියට අලෝභ අදෝස සමෝහ කියන ටික වෙන් කරන්න ඕනේ. එතකොට අපිට නාම මූල කීයක් හම්බ වෙනවද? 9ක් හම්බ වෙනවා නේද? අපි බලමු මේකේ තියෙන කොටස් ටික. මොනවද? යේකේචි නාමා ධම්මා. යේකේචි නාමා ධම්මා කියනකොට සිත් 89යි, නාම මූල 9යි, ඉතිරි චෛතසික 46යි. දැන් 46යි 9යි එකතු කරොත් 52ක් හම්බ වෙන්නේ නැහැ. 50ක් වෙනවද? 55ක් වෙනවා නේ. නමුත් මෙතනදි තේරුම් ගන්න ඕනේ දේ තමයි අලෝභ අදෝස අමෝහ කියන එක මෙතන දෙපාරක් යෙදිලා තමයි අපිට මේ නාම මූල 9ක් ලැබිලා තියෙන්නේ නේද? කුසල හැටියට, අව්‍යාකට හැටියට. නමුත් චෛතසික වශයෙන් ගත්තොත් 52යි, 52කින් 46ක් නාම මූල නෙවෙයි, ඉතිරි ටික නාම මූල. නමුත් මේ ආකාරයෙන් තමයි බෙදීම සිද්ධ වෙන්නේ. නාම කියන එකේ තේරුම මොකද්ද? ඇයි නාම කියලා කියන්නේ? අරමුණට නැමෙන නිසා නාම කියලා කියන. එතකොට ඒක සම්පූර්ණයෙන්ම ගැලපෙනවද බලන්න අභිදෙය අර්ථ, ඒ ඒ නිර්වචනය සම්පූර්ණයෙන්ම ගැලපෙනවද අභිදෙය අර්ථ වලට? සිත් 89 නම් අරමුණට නැමෙනවා නේද? චෛතසික ටිකත් නාම මූලත් එක්ක තියෙන චෛතසික ටිකත් අරමුණට නැමෙනවා. නිර්වාණය ගැන මොකද කියන්න පුළුවන්? නිර්වාණය කියන එකට නිර්වාණය ආරම්භ කරන්න පුළුවන් නේද? කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා නිර්වාණය කියන එකට චිත්තචෛසික ධර්මියු නම්මා ගන්න හැකියාවක් තියෙනවා, විශේෂ හැකියාවක්. ඒක නිසාත් අපි ඒක නාම හැටියට හඳුන්වනවා. හරි. හැබැයි රූප ධර්ම අපි නාම කියලා කියන්නේ. ඒක ඕලාරික තත්වයක්. ඒක අපි කතා කරන්නේ රූප කියලා. එහෙම අපි මේ නාම ධර්මත් එක්ක එකතු කරගන්නේ නැහැ. සුකුම රූපක් තියෙනවා. නමුත් නාමත් එක්ක ගත්තාම රළු ස්වභාවයක් තමයි ඒක වෙනම තියෙන්නේ. එතකොට මෙන්න මේ ටික තමයි අභිදෙය හැටියට ලැබෙන නාම ධර්ම හැටියට. සිත් 89යි, නාම මූල 9යි, ඉතිරි චෛතසික 46යි, නිර්වාණය. එතකොට සබ්බේතේ නාම මූලාති කිව්වොත් එහෙම අපිට නාම මූල 9ක් ලැබෙනවා නේද? එතකොට කියන්නේ මේකේ විසර්ජනයේ කුමක් විය යුතුද? මේ සන්නිට්ඨානයේ තියෙන අභිදෙය ටික දෙකට බෙදා ගන්න ඕනේ. කොහොමද දෙක බෙදන්නේ? කොහොමද අපිට කියන්න වෙන්නේ? නවයක් නාම ධර්ම වෙනවා, නිත්‍යවා නාම මූල වෙන්නේ. නාම මූල වෙන්නේ නැහැ නේද? කොහොමද අපි කියන්නේ? නවේව නාම මූලානි. නවයක්මයි නේද? නවයක්මයි නාම මූල නවයක්මයි අවශේෂය, අවශේෂ නාම ධර්ම නාම මූල නොවේ කියලා කියනවා. හරි. එතකොට අපි මේකේ පටිලෝමය ගත්තොත් ඒවාපල නාම මූලා සබ්බේතේ ධම්මා නාමාති. යම් වූ නාම මූලයෝ වෙද්ද ඒ සියලු දේම නාමද කියලා අහුව. මොකද්ද ඒකට දෙන්න පුළුවන් උත්තරේ? ආමන්ත. නේද? එතකොට අපි බැලුවොත් මේකට දෙන්න පුළුවන්නේ අව්‍යාකත මූල නෙවෙයිනේ. මෙතන එන්න ඕනේ හදලා නම් පොඩ්ඩක් ඉන්න, මම එක හදලා දාන්න. මේක අර එකකින් එකක් අරගෙන මේ
කොපි කරහම වෙන වැරද්ද. ඉන්නවන් තව පොඩ්ඩක් ඉන්න මම එක දාන්න. දැන් බලන්න පේනවද කියලා. පේනවද? පේනවස. පේනවනේ. එතකොට නාම මූල 9 තමයි ඒවාපන නාම මූලා කියන ටිකට අයිති වෙන්නේ නේද? ඒ සියල්ලම නාමද කියලා හනකොට නාම වෙන්නේ ඔය සන්නිට්ඨාණයෙන් ඔය නාම මූල 9 සංසයට ගැලපෙන්නේ නේද? එහෙමනම් අපිට කියන්න වෙන්නේ ආමන්තා කියලා. හරි? එතකොට ඉතිරිය සුගමයි. තමන්ට ඉතිරි කොටස් ටික තම තමන්ට බලා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේකට පෙන්වන්න කලින් මොනවා හරි තවදුරටත් දැනගන්න දෙයක් තියෙනවද මේ පිළිබඳව? මොනවා හරි තමන් බලලා නොතේරිච්ච තැනක් හරි නැත්නම් තවදුරටත් පැහැදිලි කරගන්න තැනක් හරි තියෙනවද? මේක බැලුවද යමක ප්‍රකරණයේ දිගාරලා බැලුවද මොනවද මේක තියෙන්නේ කියලා? ඒ වගේම යමක වාචනා මාර්ගයේ පොතේ එක හම්බුණාද? ඒ වගේ ප්‍රශ්න තියෙනවද? මේ පොත්පත් ලබා ගැනීම ප්‍රශ්න හෝ මොනවා හරි? හොඳයි. එහෙමනම් අපි ඉදිරියට යමු. ඉදිරියට යනවා කියලා කියන්නේ මට අර කලින් මම ගිය සතිය දාපු මේකේ පොඩි පොඩි අකුරු වල පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරා. ඒක දෙක මම මේක දාන්නම්. මේක තමයි මෙතන ප්‍රත්‍යෝත්පන්න කියන වචනයත් නිදාන කියන එකත් මම නිවැරදි කරලා අද මේකට දානවා. මතක තියාගන්න ඕනේ මේක නිධාන නෙවෙයි නිදාන. නිධාන කියලා කියන්නේ හේතුව කියන එක තමයි. රෝග නිධානය වගේ එහෙමයි. නිධාන කිව්වොත් ඊට වඩා වෙනස්. මේ ටික තමයි අපිට අද දවසට මම කරන්න බලාපොරොත්තු වුනේ සර්. මේ අපේ විද්‍යාරත්න සර් ඔබතුමාට මොනව හරි එකතු කරන්න හෝ මොනවත් සඳහන් කරන්න තියෙනවා නම් සර් ඒකට අවස්ථාවක්. නැයි ජයන්ත මහත්මයා, ඉතාම අනර්ග ඔබතුමා විස්තර කරා. ඇත්තටම විස්තර කරන්න උන කාර්යය විස්තර කරාම ඉතිරි ටික සුගමයි කියන කාරණය අපිට පැහැදිලි වෙනවා. ඉතින් අපි ඒ විදිහට ඉදිරියට යමු. අනික එක දැන් ඉන සතියේ පන්තිය ගැන කතා කරන්න ලැබුණේ නේද? 13 වෙනිදා, 13 වෙනිදා මං හිතන්නේ පන්තිය තියන්න අපහසුතාවයක් වෙන්න ඉඩ තියෙනවා. අප්‍රේල් 13 සිංහල අවුරුද්ද නේද? සිංහල අවුරුද්ද නිසා නේද? ඊට පස්සේ දවස අප්‍රේල් 20 පන්තිය තියන්න පුළුවන් නේ? 20 බැරි වෙන එකක් නැහැ නේද සර්? 20 පුළුවන් වෙයි. නැත්නම් මේ ඔක්කොම ආයෙට සම්බන්ධ වෙන්න බැරි වුණොත් ඒක අපහසුතාවයක් වෙන්න ඉඩ තියෙන නිසා 13 අපි පන්තිය නවත්වන බව ප්‍රකාශ කරොත් හොඳයි ජයන්ත මහත්මයා. ඊට හොඳයි පස්සේ 20 වෙනිදා නැවත පන්තිය අපි ඒ විදිහට තියෙනවා. මං හිතන්නේ සියලුම දෙනාට යමකේ ස්වභාවය, මූල යමකේ ස්වභාවය පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා අපි කල්පනා කරනවා. ජයන්ත මහත්මයා ඉතාම කාලේ අරගෙන ඉතාම ලස්සනට ඒක විස්තර කරනවා. ඉතින් අපි ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් විස්තර ගැනීමට කොටසක් තියෙනවා නම්, ඇත්තටම යමක ප්‍රකරණයේ කොට පොත් ප්‍රකරණ පොත් තුනක් තියෙනවා. ප්‍රකරණ පොත් තුනේ අන්තිම ඉන්ද්‍රිය යමක වෙනකොට එක පොතක්ම ඉන්ද්‍රිය යමකේ ඉන්ද්‍රිය 22 පිළිබඳවම වෙන වෙනම විස්තර කරන ඒ මූල යමකට වඩා වෙනස් ප්‍රවෘත්තියේදී හැසිරෙන හැටිත් අපි දකිනවනේ. ඒක ස්කන්ධ යමකේදී ඔබතුමාලාට දකින්න පුළුවන්. එතකොට ස්කන්ධ යමකයක් මේ විදිහටම ඉතාම දීර්ඝව කරාම ඉතිරි යමක ඒ අනුකූලව තමයි මං හිතන්නේ සාකච්ඡා කරන්න වෙන්නේ කියන එකයි මගේ අදහස. එහෙම නැත්නම් ඒක ඉතාම දීර්ඝයි.
එහෙමයි සර්, එහෙමයි. අනිත් එක සර්, දැන් මේ මූල යමකේ කියන එක අනිත් යමකට වඩා වෙනස් ඇත්තටම නේද? කියන්නේ එහෙමයි. අපිට දැන් කන්ද යමකේ කරනකොට තේරෙනවා ඒක මේකට වඩා ගොඩාක් වෙනස් කියලා. ඒ ඔව්. වගේම වෙනස් නීච ගතිය. ස්වභාවය, සෝරි. ඔව්. එතන අන්න ගන්නවා අනුලෝම පච්චනීක කියලා අරගෙන අනුලෝමයේකේ අනුලෝම පුච්චාව පටිලෝම පුච්චාව. ඊළඟට ප්‍රතිනීකයේකෙත් අනුලෝම පටිලෝම වශයෙන් අයිසරත් දෙකට කැඩෙනවනි. දැන් මෙතන එහෙම ආකාරයට යන්නේ නැහැ. ඊට වඩා වෙනස් වෙනවා. ඒකට ස්කන්ධයමකේ ඔබතුමා මුල ඉඳන් විස්තර කරානම් ඒ ස්කන්ධයමකේ අපි පුළුවන් තරම් දීර්ඝ විදියට කරමු. ඒකට ඒ අනුකූලව අනික් යමක විස්තර කරන්න බලාගෙන. එහෙමයි සර්. ඔව් එහෙම අපි කරමු සර්. මම හිතනවා මේක අර මුලින්දම ඉගෙන ගන්නකොට ඇත්තටම මේ ලොකු ධර්ම රසයක් ඇති වෙන දෙයක් මේ යමකේ කියන එක. ඔව්. ඉතින් ඒක මම හිතනවා හැමෝම ආදරෙන් ඉගෙන ගන්න. මේක හරිම රසවත්. හරිම රසවත්. ඒ වගේම අපි කොතරකවත් පැටලෙන්නේ නැතුව ධර්මය තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. හැම දෙයක්ම තේරුම් ගන්න මේ අපි ගත්තොත් දැන් අභිධෛය අවිතත පරමාර්ථ ධර්ම ගැන අපි ඉගෙන ගන්න. ඒ පරමාර්ථ ධර්ම වල ස්වභාවයන් ගැන අපි හොඳින්ම ඉගෙන ගන්න. ඉතින් ඒක හරිම වටිනවා කොයි දේ තේරුම් ගන්නත්. ඉතින් මේක හරි විභාගය කරනවා වගේම ඊට එහා ගිය දෙයක් මෙතනින් ගන්න පුළුවන්කම තියෙනවා මේ යමකේ හැදෑරීම. ඉතින් ඒක නිසා මම හැමෝගෙන්ම ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේක ආදරෙන් කරන්න, මේ පොතපත පරිහරණය කරන්න ආදරයෙන් ඉගෙන ගන්න. එතකොට මේකේ රසය ඔබටම දැනෙයි කියන එක. හොඳයි සුසන්ත මහත්මයා. කාට හරි තියෙනවද මොනවා හරි එකක් ගැන සාකච්ඡා කරන්න නැත්නම් විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා නම් අවස්ථාව තියෙනවා. කියන්න මහත්මයා අවස්ථාව ලබා දෙලා තියෙනවා. එහෙමයි. වාචනා මාර්ගය කොහොමද ලබා ගන්නේ? වාචනා මාර්ගයේ අපිට මෙහෙමයි දැන් PDF එකක් නම් ලබා ගන්න අපහසු වෙන්නේ. අපිට පුළුවන් වෙයි PDF එක සමහර විට ඔය මේ වීඩියෝ දාන ලින්ක් එකටම Google Drive එකකට දාලා ලින්ක් එකක් ලබා දෙන්න පුළුවන්කම ලැබේ. අරුණ ජයන්ත මහත්මයා, මේ බයින්ඩ් කරපු වචනාමාර්ගයේ පොතක් ප්‍රින්ට කෙනෙක් ඒක ප්‍රින්ට් කරලා තිනවා. හැබැයි ඒක මුදල් පිළිබඳව මුදල් දීලා විකුණන්න තියෙන පොතක් නෙවෙයි. අන්න එතන තමයි එකම ගැටලුව තියෙන්නේ. එතකොට ඒ ප්‍රින්ටත් එක්ක අහන්න බලන්න පුළුවන් මේ පොත් තවත් ගන්න පුළුවන්ද කියන එක. අන්න ඒ විදිහට තමයි හාඩ් කොපි එකක් ගන්න පුළුවන්. මේ හාඩ් කොපි එක ඒ දවස්වල ෆොටෝ කොපි කළා, බයින්ඩ් කළා, ඒ දවස්වල කට්ටිය ගත්තේ. ඒක ඔතොරයිස් විදියට නෙවෙයි අනඔතොරයිස් විදියට ෆොටෝ කොපි කළා, බයින්ඩ් කළා තමයි බෙදා හැරියේ. හැබැයි ප්‍රින්ටඩ් කොපියක් තියෙනවා. ප්‍රින්ටඩ් කොපි එකේ ඒ ප්‍රින්ටගේ ඇඩ්‍රස් එක අපිට දාන්න පුළුවන් මේ ගෲප් එකට. එතෙන්ට කතා කරලා තවමත් ඒක ප්‍රින්ට් එකේ තියෙනවද නැත්නම් කොයි වගේ බුක් ෂොප්ස් වල ගන්න පුළුවන්ද කියලා හොයලා බැලුවොත් මම හිතන්නේ හොයා ගන්න පුළුවන්. සමයවර්ධන බුක් ෂොප් වල බලන්න, පට්ටාන ප්‍රකරණ සන්නේ පිළිබඳව මට මතක හැටියට එතන තිබුණා ඒ වගේ ප්‍රින්ට්ස්. සමයවර්ධන මරදානෙත් තියෙනවා, තවත් බුක් ෂොප්ස් වල තියෙනවා. යමක ප්‍රකරණේ නේ සර්. යමක ප්‍රකරණේ ඒ ප්‍රින්ටඩ් කොපි එක වචනාමාර්ගයේ ප්‍රින්ටඩ් කොපි වචනාමාර්ගය ප්‍රින්ටඩ් කොපි එක තිබුණා. මම මේකේ මේ ඒ අවසාන පිටුවේ ෆොටෝ එකක් අපි දාමු ගෲප් එකට, ඒගොල්ලන්ගෙන් අහලා බලන්න. හැබැයි සමයවර්ධන බුක් ෂොප් එකේ බැලුවොත් මට මතක හැටියට තිබුණායි කියලා මතකයි. ඉස්සල්ලා දුන්න අංකයට කතා කරන්න ආස කරේ නැද? එහෙමද? සමීවර්ධනයක බලන්න මට මතක හැටියට එතන තිබුණායි කියලා මතකයි. එහෙම නැත්නම් අන්ඔෆිෂියලි ෆොටෝ කොපි කරන ස්ථානයක් තියෙනවා ඒගොල්ලෝ ළඟ. තවමත් ඒකේ ස්කෑන් කරපු කොපිස් තියෙනවා නම් ප්‍රින්ට් කරලා දේවි. ඒක දැන් අවුරුදු 4කට 5කට උඩදී අපි ප්‍රින්ට් කරගත්තේ. එහෙමයි.
විද්‍යෝදය කැම්පස් එකට ඔපසිට් සයිඩ් එකේ තියෙනවා ෆොටෝකොපි. මට හරියට මතක නැහැ ඒ දවස්වල අපිට ඒ නම්බර්සුත් තිබුණා. දැන් ඒ නම්බර්ස් නම් මතක නැහැ. අපි ඒක තොරතුරු ලැබුණොත් මේ ගෲප් එකට දාමු. හාඩ්කොපියක් හරි ගණන් දැන් ඒක පිටු බොහෝ ගාණක් තියෙන එකක්. ෆොටෝකොපි කරලා ගන්නකොට මම හිතන්නේ 3000 4000ක් විතරවත් වෙයි. හොඳයි සර්. අනිත් එක අපේ ගෲප් එකට WhatsApp ගෲප් එකට යම් කෙනෙකුට සම්බන්ධ වෙන්න ඕනේ නම් මෙතනට ෆෝන් නම්බර් එක දැම්මත් කමක් නැහැ, අපිට එකතු කරන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් දැන්ම chat එකට දාන්න ෆෝන් නම්බර් එක, කවුරු හරි සම්බන්ධ වෙන්න ඕන කෙනෙක් ඉන්නවා නම් chat එකට දාන්න. එතකොට අපි එකතු කරන්න. එහෙම හොඳයි. ඔව්. එහෙම කරමු සර්. එතකොට අපි සාමාන්‍යයෙන් මේ මූල යමකයට අපි දවස් 3ක් ගත්තේ. යමකයට යමකය කියන ගැන විස්තර කියන යමක ප්‍රකරණය පිළිබඳ විස්තර කරලා ඊට පස්සේ මූලික සිද්ධාන්ත කියන්නේ ඔය දැන් යමකයක් කියන්නේ මොකද්ද, කොයි විදියටද ප්‍රශ්න අහන්නේ, ඊට පස්සේ ඒකේ අනුලෝම පටිලෝම විදියට පුච්චාහනේක සන්නිට්ඨාන සංසය අර්ථ වගේ දේවල් වෙන වෙනම පැහැදිලි කරන්න ඕන හින්දා අපිට සෑහෙන කාලයක් ගන්න වුණා ඒකට. නමුත් ඉදිරියේදී අපිට දැන් හුරුවක් යම් කිසි හුරුවක් තියෙන නිසා මම හිතනවා අපිට ඉස්සරහ තියෙන පාඩම් ටික වැඩිය ප්‍රමාදයකින් තොරව කරගන්න පුළුවන් කියලා. හැබැයි අර මං කිව්වා වගේ තමන් ගොඩක් උත්සාහවන්ත වෙන්න ඕනේ මේක ඉගෙන ගන්න. නැත්නම් හැමදේම කියලා දෙන්න වෙලා නැති නිසා අපිට වෙනම උදව් කරන්න පුළුවන් ප්‍රශ්න වශයෙන් අපි ගෲප් එකට දැම්මොත් ඒවට අපි උදව් කරන්න බැරි කමක් නැහැ. නමුත් අර හැම එකක්ම කරන්න තරම් වෙලාවක් අපිට ලැබෙන්නේ නැහැ සතියන්තේ මේ පැය දෙක තුලදී. හොඳයි සර්. එහෙනම් සර් අපේ අමිත මිස් හරි අපේ ප්‍රියන්ති මිස් හරි සම්බන්ධ වෙලා ඉන්නවද දන්නේ? අමිතා මිසුත් මං හිතන්නේ නැහැ. ප්‍රියන්ති මිසුත් සම්බන්ධ වෙලා නැහැ. හොඳයි සර්. ඔව්. එතකොට අපි මේ විදිහට දැන් මූලයාමකේ ඔබතුමාට තවදුරටත් කරන්න වෙනවද සුමානෙත්? මගේ එහෙම අදහසක් නෑ සර්. මේ මෙතනින් අපි මූල යමකය නවත්තමු. මොනවා හරි ප්‍රශ්න තිබුණොත් වෙනම අපේ වට උත්තර දෙන්න බලමු. එහෙම නැතුව අපි ඊළඟ පාර පටන් ගන්නකොට කියන අප්‍රේල් 20 වගේනේ අපි ආපහු පටන් ගන්න. එතකොට අපි කන්ද යමකේ ආරම්භයක් ගමු. එහෙම හොඳයි ජයන්ත මහත්මයා. හොඳයි සර්. එහෙනම් වෙන කාටවත් චැට් එකට මේ මාව ඇඩ් වෙලා නැහැ වගේ සර්. ගෲප් එකට මට මුකුත් මේ සටහනේම ආවෙ නැහැ සර්. දැම්මද මුකුත් සටහන? අපි දැම්මා මේ වීඩියෝස් ටික දැම්මා. වීඩියෝස් ලින්ක් ඔක්කොම මේ එක දැම්මා. මම එකතු කරන්න මම දැන් චැට් එකට දැම්මා සර්. නම්බර් එකම හරියද දන්නේ නැහැ. මේ පොඩ්ඩ බලලා මාව ඇඩ් කරලා දෙනවද සර්? හරි මම ඇඩ් කරන්න. මම ඇඩ් කරා. ජයන්ත මහත්මයාට පුළුවන් ද ඇඩ් කරන්න? එහෙම නැත්නම් නම්බර් එක චැට් එක ඉස්සෙල්ලා නේද? සර්ට් එකවත් පුළුවන් නේ? ඔව්. මගේ නම්බර් එකට එවන්න, මේ SMS එකක් එවන්න. ඔව් සර්. හවුද මහත්මයා? සුසන්ත මහත්මයා. ඔව්. ඔබතුමාගේ නම්බර් එක WhatsApp තියෙනවනේ නේද? WhatsApp නම්බර් එක මගේ නම්බර් එකට SMS කරලා එවන්න. නැත්නම් WhatsApp එකෙන්ම පණිවිඩයක් දෙන්න. මගේ WhatsApp නම්බර් එක 0713 583 103. 0713 583 නේ සර්? ඔව්. 583 103 103 0 ට්‍රිපල් සෝ අන්න හරි මේ තියෙන්නේ. මේක තමයි නම්බර් එක. ඒකට ඔබතුමාගේ ටෙලිෆෝන් නම්බර් එක දාලා මට පණිවිඩයක් WhatsApp එකට WhatsApp පණිවිඩයක් එවන්න සර්. WhatsApp එවන්නේ. එතකොට ඒ WhatsApp එකෙන් මම මේ group එකට සම්බන්ධ කරන්න පුළුවන්. තවත් කාට හරි එහෙම ප්‍රශ්නක් තියෙනවා නම් ඔව් මේ විදිහට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට අපි communication කරන්නේ අර WhatsApp group එක හරහාමයි. අදිසියෙන් පන්තියක වෙනසක් තිබුණත් අපි ටෙලිෆෝන් කරන්නේ WhatsApp group එකට තමයි පණිවිඩේ දාන්නේ. එහෙම නේද ජයන්ත මහත්මයා? එහෙම තමයි සර් කරන්නේ. ඔව්. එහෙම නැත්නම් අපිට communication අමාරු වෙන නිසා හොඳ මජයන්ත මහත්මය. හොඳයි සර්. එහෙනම් අපි අද දවසේ වැඩසටහන නිමා කරමු. හොඳයි අපි පින්දී යුත්තන් පින්දීලා වැඩසටහන නිමා කරමු. මුලින්ම
පට්ඨාන ධර්ම සභාවේ නිර්මාතෘ අතිපූජනීය ආභිධම්මික වාගීශවර යාගොඩ ධම්මප්‍රභ මහා ස්වාමීන් වහන්සේට අපි කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරමු. මෙවන් ආයතනයක් පිහිටවලා අපිට මේ වගේ ධර්මයේ සාකච්ඡා කරන්න, ධර්මය ඉගෙන ගන්න අවස්ථාවක් සැලසීම ගැන අපි කරන ලද සියලුම කුසල් උන්වහන්සේට සාදු කියා අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එසේ වේවා. ඒ වගේම වර්තමානයේ පဋාණ ධර්ම සභාවේ අනුශාසක ගෞරවනීය කොරතොට වෙස්සබූ ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් අපි ඉතාමත්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. මේ ආයතනයේ මේ විදිහට පවත්වමින් ඉතාමත් හොඳින් ඒ කටයුතු කරගෙන යන්න අපිට අවස්ථාව දීම ගැනත්, ඒ වගේම අපිට ලබා දෙන සහාය පිළිබඳවත් අපි ඉතාමත්ම ගෞරවපූර්වකව පුණ්‍යානුමෝදනා කරනවා උන්වහන්සේටත්. ඒ වගේම මම විශේෂයෙන්ම සඳහන් කරන්නේ අපේ විද්‍යාරත්න සර්, ඒ වගේම ප්‍රියන්ති මිස්, ඒ වගේම අමිතා මහත්මිය අපේට ලබා දෙන සහාය ඉතාමත්ම, මම ඉතාමත්ම කෘතවේදීව අගය කරනවා ඒක. අපිට හැමදාමත් මේ විදිහට ධර්මයේ ලබා දුන්න, අපි ධර්මයේ ඉගෙන ගත්තා එතුමන්ලාගේ, ඒක සියලු දේට අපි ඉතාමත්ම කෘතවේදීව පුණ්‍ය අනුමෝදන් කරනවා සර්. ඒ වගේම අපේ මංගල මහත්මයා ඇතුළු සියලුම පဋාණ ධර්ම සභාවේ ගුරු මහත් මහත්මීන්ට අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. එහෙමනම් අපි දෙවියන්ට පින් දීලා, ඥාතීන්ට පින් දීලා, ප්‍රාර්ථනා ගත ආදී කියලා වැඩසටහන් නිමා කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හිමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු, ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු, ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. එහෙමනම් සම්බන්ධ වෙච්ච හැම දිනාටම තෙරුවන් සරණයි. අපි නැවත අප්‍රේල් මාසේ 20 වෙනි සෙනසුරාදා කියලා කිව්වනේ, අවුරුද්දෙන් පස්සේ ලැබෙන සෙනසුරාදා දවසේ අපි හමුමු. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු 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 තෙරුවන් සරණයි.